සෑම මිනිමරුවෙක්ම මනුෂ්‍යඝාතකයෙක්යැයි මම නොසිතමි. ඒ අසා ඔබ මවිතයට පත්වන නොඅනුමානය. එහෙත් මනුෂ්‍යත්වය යනු කුමක්දැයි අර්ථ දැක්වූ කල මිනිසුන් ලෙස අප හඳුනාගෙන සිටින බොහෝ දෙනා සැබවින්ම මනුෂ්‍යයෙන් නොවන බව ඔබට පසක් වනු ඇත. එයින් සෑම මිනිමරුවෙක්ම මනුෂ්‍යඝාතකයෙක් නොවන බව දැන් ඔබට වැටහි යනු නොඅනුමානය. ඔබහට පැවසිය යුතු සියල්ල පසෙකලා ඒ පිළිබඳව පැවසූයේ මෙම බිහිසුණ කතා පුවත පැවසීමෙන් පසු ඔබ විසින් මා මිනිමරුවෙකු ලෙස හඳුන්වනවා දැකීමට මා අපේක්ෂා නොකරන බැවිනි. එහෙත් මා පිළිබඳ අවසන් තීරණය ඔබට බාර කරමි. ඒ 1878 වසරේ අගෝස්තු මාසයේ අගභාගයේ එක් අඳුරු දිනයක් බව මගේ මතකයේ සටහන් ව ඇත. රැකියා විරහිතභාවයෙන් පෙළමින් සිටි මම බෙන්චර්ස් හි ඕල්ඩ් රිච් මැදුරේ දැවන්ත අයෝමය ගේට්ටුව වෙත සුරතින් පහර දුන්නෙමි. ඒ වන විට හිරු බැස ගොස් අඳුර ගලා විත් තිබුණෙන් එම දැවන්ත ප්‍රාසාදයෙන් මාහට යම් පිළිසරණක් ලැබෙතැයි මම නොසිතුවෙමි. මක් නිසාදයත් ඒ වන විට මාස ගණනාවක් මුළුල්ලේ මෙවන් දැවන්ත මන්දිරයන්ගෙන් මාහට කිසිදු සතුටුදායක රැකියාවක් තබා අවම වශයෙන් සැනසිලිදායක වදනක් වූ නොඇසුණු බැවිනි. දැවන්ත අයෝමය ගේට්ටුව අභියස තිබූ කුඩා මුරකුටියේ රැඳී සිටි මුරකරුවා මා දුටුවේය. තමසෙ මොකද මේ වෙලාවේ රෑ බොහෝවීගෙන එනවා? මොනවද තමසෙට ඕනේ කරන්නේ? ඔහු පැවසුවේ හෙනගසන්නාක් වැනි වූ කටුක හඬකිනි. ඔහුගේ මුහුණද වැහිබර අහසක් මෙන් අඳුරු එකක් බැව් පෙනුනි. මම මේ රස්සාවක් හොයාගන්න කියලා මම පැවසුවෙමි. එහෙත් ඔහුගේ අඳුරු මුහුණේ කිසිදු වෙනසක් මම නොදුටුවෙමි. එහෙයින් නැවතත් මම මඳක් උස්සඳින් ඔහු ඇමතුවෙමි. මෙහි ඇති රස්සාවක් නෑ. ඒ නැතත් තමසේ හොරෙක්ද කියලා අපි කොහොමද දන්නේ? කරුණාකරලා යන දේවස්ථානික යනවා. ඔහු පැවසුවේ සුපුරුදු රළු හඬිනි. එහෙයින් අපේක්ෂා භංගත්වයෙන් යුතුව මම ආපසු හැරුණෙමි. ඕල්රිච් මැදුරේ ගේට්ටුව දෙසට යොමුව තිබූ ගුරු පාරේ මදක් දුරෙන් වූ වංගුවෙන් අධිසුකෝපභෝගී අශ්වරියක් මතුවූයේ මා ආපසු හැරි ගමන් ගැනීමට සූදානම් වූ මොහොතේදීය. කාලවර්ණ අසුන් දෙදෙනෙක් බැඳි එම රෝද හතරේ දැවන්ත අශ්‍රිය ගේට්ටු අසලට ළඟාවත්ම මුරකරුගේ තේජස් ස්වභාවය වෙඬරු පිඩක් මෙන් දියවී යනු මම දුටුවෙමි. හිස රැඳි පුළුල් වාටියක් සහිත හිස්වැස්ම මුරකුටිය තුළ තිබූ බංකුව මත තැබූ ඔහු දිවවිත් ගේට්ටුවට දමා තිබූ ඉබියකුල් හැර අශ්‍රියට ඉන්න ඇතුළු වීමට හැකිවන අයුරින් ගේට්ටු පළුයුගල හැර දැම්මේය. රතේරිය තුරා ගේට්ටු අසල රැඳී සිටි මා දෙස උකුසු බැල්මක් හෙලා අසුට කසයෙන් තැලුවේ ඉක්මනින් රිය ගේට්ටුවෙන් ඇතුළු කර ගැනීම සඳහායි. රතේ මා පසු කරගෙන යන විට මම එහි කවුළුව දෙස හිස ඔසවා බැලුවෙමි. සෑමතකින්ම ආවරණය කර තිබුණෙන් රතේ අභ්‍යන්තරය අඳුරු ස්වභාවයක් ගෙන තිබුණද කවුළු අසල රැඳී තිබූ සුන්දර මුහුණේ සේයාව හඳුනා ගැනීමට එය ප්‍රමාණවත් විය. එය මා දැක තිබූ අනුරාගයේම මුහුණක් බැව් ඉඳුරාම පැවසිය හැක. ඒත් ඒ මොහොතේ මාගේ මනස මෙතරම් ව්‍යාකූල වූයේ මන්දැයි මට වටහා ගත නොහැකි විය. එම සුන්දර තරුණියගේ දෛවය හා පැඳුණු අසුන්දර කතාවේ අතිසංවේදී භූමිකාවක් රඟදැක්වීම සඳහා අසරණ මාහට සිදුවනු ඇතැයි එම තීරණාත්මක මොහොතේ යන්තම් හෝ මාහට හැඟී ගියේ නම් යළි කිසිදු දිනක ඕල්රිච් මැදුර දෙසවත් නොබලමි. එමෙන්ම ඇගේ සුන්දරත්වය පිළිබඳ කිසිදු සිතුවිල්ලක් මාගේ මනසට නැගීමට ඉඩ නොදෙමි. එහෙත් දැන් සිදුවිය යුතු සියල්ල සිදුවී අවසන්ය. එළඹැත්තේ පශ්චත්තාප විය යුතු සහ දඬුවම් ලැබිය යුතු කාලය වුවද ඒ සියල්ලටම පෙර අතුව මේ ඔබහට පවසා මගේ හෘද සාක්ෂිය නිදහස් කරගත යුතුය. පීටර් බ්‍රැඩොන් යනු කවරෙක්දැයි ඔබ දැන් සිතනවා නොඅනුමානය. මම පීටර් බ්‍රැඩොන් වෙමි. සැබවින්ම
මෙම අවාසනාවන්ත කතාව පැවසීමට පෙර අතුව මා කවුරුන්දැයි කියා පැවසිය යුතුව තිබුණද මා ඕනෑකමින්ම ඒ මඟහරිනු ලැබුවේ. මෙම අවාසනාවන්ත සිදුවීම තරම් මා කවුරුන්ද යන්න වැදගත් නොවන බැවිනි. රැකියාවක් සොයමින් ඉබාගාතේ සැරිසරන අනාථ තරුණයෙකු ගැන අමුතුවෙන් කිසිවක් පැවසීමට අවශ්‍ය නොවනු ඇත. එහෙයින් මා පිළිබඳව කිසිවක් විසසින් පැවසිය යුතු නැත. එම සුකෝපභෝගී අශ්වරථය ගේට්ටුවෙන් ඇතුළු වූ පසු දැවැන්ත අයෝමය ගේට්ටු පළුය කළ වැසී කියද එතනින් නික්මී යාමට මාගේ සිත ඉඩ නොදෙනි. එම සුන්දර මුහුණේ බැල්මට මා හසු වූ පසු මාගේ මනසේ අභ්‍යන්තරයේ ඇති වූ දෛවෝපගත නොසන්සුන් භාවය විසින් මා නැවත ඕල්රිච් මන්දිරයේ වෙතම මෙහෙයවන්නට වූයේ කොතරම් අවාසනාවන්ත අයුරෙන්ද. තමසිතවම උතන මොනවද කරන්නේ? මම දැන් සැරයක් කිව්වනේ තමසිට මෙහේ ඇති රස්සාවක් නෑ කියලා. යනවා මෙතනින් අහකට මගේ තෑහැට නොපෙනී. නැත්තම් බල්ලෝ උසිගන්නනවා. උඹට මං කියන දේ තේරුණාද? මුරකරුවා කෑගසනු මට ඇසුනේ. එහෙත් එතනින් ඉක්මේ යාමට නොහැකි යම් අදුෂ්‍යමාන බන්ධනයකට මා හසු වූවාක් මෙන් මාගේ දෙපා ගල් ගැසී ඇති බව මට හැඟී යන්නට විය. සැබවින්ම මින් පෙර කිසිම දිනක මා ඇය දැක තිබුණේ නැත. එසේනම් මගේ මනස මෙවන් වූ චංචලභාවයට පත් වූයේ කෙසේද? මාගේ ගත සීතල වී දෙපා අප්‍රාණික වී යන්නාක් මෙන් දැනුනෙන් මම ක්ෂණිකවම අයෝමය කෙට්ටුව දෑතින්ම ග්‍රහණය කරගත්තෙමි. මම කවුරුන්ද? සිටින්නේ කොතැනකද පවා යන්න මොහොතකට අමතක වී ඈත සිහින ලොවකට මා ඇතුළු වූවාක් මෙන් හැඟී යන්නට විය. ඒ සිහින ලොව තුළදී නම් මොහොතකට පෙර මාදුටු සුන්දර වත ආගන්තුක දෙයක් නොවන බව මම වටහා ගත්තෙමි. එහෙත් එය සිහිනයකට සීමා වූ අතාත්වික වූ සුන්දර තෘප්තියක් පමණි. ඕයි, තම්සේ මෙතන තවත් ඉන්නේ අහවල් දෙයකටද? ඵලයන් මෙතනින් අහකට. රස්තේ අදුකාරයා, කෝමේ බල්ලා, මාගේ දැහැන බිඳී ගියේ සිත්පිත් නැති මුරකරුවාගේ අඬහැරේනි. එහෙන් මම තවදුරටත් එතන රැඳී නොසිටියෙමි. ඈතට විහිදී තිබූ ගුරුපාර ඔස්සේ ඕල්රිච් මැදුර පසුකර පිය මනින්නට වූයෙමි. උඹ අනාථ රස්තියාදුකාර තරුණේ. එසේ ගුරුපාරෝසේ ඉදිරියට පියමනිති මාගේ යටිසිත පවසන්නට වූයේ මාහට සමචල් කරන්නාක් මැනි. ඉන් මාගේ චිත්ත ධෛර්ය බෙහෙවින් පිරිහිනි. අවසානයේ ඕල්රිච් මන්දිරයෙන් ඈත් වූ මම ඊට සතපුම් භාගයක් පමණ දුරින් පිහිටි ගොවිපලක රාත්‍රී නවාතැන් ගත්තෙමි. ගොවිපලේ හිමිකරු බොහෝ වයස්ගත තැනැත්තෙකු වූ අතර ඔහුගේ තනියට එහි සිටියේ මුණුබුරෙකු වූ ගැටවරයෙක් පමණි. මා දන්නා දුනන වෙනත් කිසිවෙකු මෙම බෙන්චර්ස් පෙදෙසේ නොවූවෙන් මෙම ගොවිපලේ හිමිකරුවාගේ කරුණාවන්තභාවය පිළිබඳ මම අපමණ සතුටු වෙමි. ස්ථාලයට නොදුරින් වූ කුඩා මුරකුටියේ රාත්‍රී නවාතැන් ගැනීම සඳහා මට අවසර ලැබුණි. එහෙත් ගත කිලි පොලා යන සීතල සහ ඝන අන්ධකාරයේ සමග තුරුළු වී ගත කළේම කටුක රැය මුළුල්ලේ මාහට නිින්දක් නොවිය. ඕල්රිච් මන්දිරයේ අයෝමය ගේට්ටුව අභියසදී මා නෙත ගැටුණු එම චිත්තාකර්ෂණීය අනුරාගී මුහුණ තව තවත් මාගේ මනසට නැගෙන්නට විය. ගෙහෙයින් රැය පහන් වන තුරු නිදි වර්ජිතව සිටීමට මම අදිටන් කර ගත්තෙමි. පසුදින උදෑසන බෙන්චර්ස් පටුමඟ වෙත ගොස් කුමක් හෝ සුළු රැකියාවක් සොයාගත යුතුයැයි යන අදහස මාගේ සිතට බලහත්කාරයෙන්ම මා ඇතුළු කර ගත්තෙමි. එහෙයින් මාගේ සිතට යම් සහනයක් දැනුනේ. එහෙත් වංශවත් සුරූපී තරුණියක සහ ඉබ්බාගාතේ ඇවිත යන මා වැනි නොවැදගත් අනාථ තරුණයෙකු අතර ඇති සමාජ පරතරය විසින් එම රාත්‍රිය පුරාම මා දවාලූයේ අනුකම්පා විරහිත ලෙසිනි. පසුදිනට පහන් වූයේ මෙවන්
ව්‍යාකූල වූ මනසකින් මා පසුවන අතරයි. රාත්‍රී නවාතන්දීම වෙනුවෙන් පෘථුගුණ සැලකීමක් ලෙස එම වයෝවෘද්ධ ගොවියාගේ ස්ථාලයේ දිරාගිය වැට යළි පිළිසකරදී මම එතනින් පිට වූයමි. ගොවිපලේ සිට බෙන්චර්ස් පටුමඟ වෙත සැතපුම් තුනක් පමණ දුරක් ඇති බව මාහට දැන ගැනීමට ලැබුණි. එහෙයින් මම අප්‍රමාදීව ප්‍රධාන වීදිය ඔස්සේ එදෙසට ගමන් කරන්නට වූයමි. 17 වැනි සීවසේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩ නඟන ලද දැවන්ත ගොඩ නඟිලි වලින් පිරී ගිය බෙන්චර්ස් නගර සීමාව වෙත මා ළඟා වෙන විට මන්සන්ධියේ ප්‍රධාන ඔර්ලෝසු කණුවේ පෙරවරු 10 සටහන් විය. බෙන්චර්ස් දෙව්මතුර රෝහල සහ තවත් ගොඩ නැගිලි කිහිපයක් පසු කරමින් මම මිනිසුන්ගෙන් පිරී තිබූ බෙන්චර්ස් වෙළඳ පොළ වෙත ළඟා වීමි. වෙළඳුන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ഘോഷාව හේතුවෙන් එම භූමි භාගය යුද පිටියක සිරගත්තේය. වෙළඳෙකු හෝ පාරිභෝගිකයෙකු හෝ නොවුනත මම බොහෝ වේලාවක් එම වෙළඳ වන්දියේහි සැරිසරුවෙමි. අවසානයේ එම ජනාකීර්ණ භූමියෙන් පිටවන විට මම බෙහෙවින් විඩාපත් වී සිටියෙමි. ඉන්පසු මා ඇවිත ගියේ නගරයේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන වෙතයි. ඒවායේ කුමක්කෝ සුළු රැකියාවක් සොයා ගැනීම මාගේ අරමුණුවද සෑම විටකම පාහේ මට අසන්නට ලැබුණේ කනගාටුදායක පිළිතුරුය. සතුටුදායක පිළිතුරක් ලැබෙන විට බොහෝ රෑපෝ වී තිබුණේ. එහෙත් මම නොපැකිලිව එය බාරගතිමි. එය දෙව්මැදුරට බොහෝ ආසන්නව තිබූ මන්දිරයක් විය. එහි හිමිකරු හංගටන් මහතාගේ රියදුරා රෝගාතුරව පසු වූයෙන් ඔහුගේ අශ්වරථයේ රියදුරා ලෙස තාවකාලිකව කටයුතු කිරීම මාහට පැවරුණි. එමෙන්ම හංගටන් මැදුරේ නවත්තන් ගැනීමටද මාහට අවසර ලැබුණි. තාවකාලික රැකියාවක් වුවද මාහට පැවරෙන කාර්යයන් නොපමාව උද්‍යෝගිමත්ව ඉටු කිරීමට මම සිතාගත්තෙමි. හංගටන් මහතාගේ සිතේ මා පිළිබඳ විශ්වාසයක් ඇතිකර ගැනීම මගේ අභිප්‍රාය විය. එසේ වුවහොත් ඇතැම් විට මාහට හංගටන් මැදුරේ වෙනත් යම් කිසි රැකියාවක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කෙළෙමි. ආහාර පාන වලට අමතරව ඔහු මට ගෙවීමට පොරොන්දු වූයේ ඉතා සොච්චම් මුදලක් පමණක් වුවද මං ඊන් සෑහීමකට පත්වුනෙමි. මගේ හිටපු විශ්වාසවන්ත රියදුරා බෙනෙට් අන්තිමයි කියලා මට ආරංචි. පීටර් ඒ කොහොම වුණත් තමසේ මල්ලඟ හොඳින් වැඩ කරගෙන හිටියොත් මං තමසෙට හොඳට සලකනවා. ඒ වගේම තමයි තමසේ මට වංචා කරන්න ගත්තොත් ප්‍රමාණයෙන් කුඩා කෘෂ සිරුරක් තිබූ හංගටන් මහතා මාහට පැවසුවේ මා ඔහුගේ තාවකාලික රියදුරා ලෙස බඳවා ගන්නා මොහොතේදීය. ගන ඇහි බැමි දෙකක් සහ උඩු රවුලකින් හැපි ඔහුගේ මොහොනේ තිබූ සැරපරුෂ භාවය ඒ මොහොතේ මම නිරීක්ෂණය කළෙමි. වික්ටෝරියානු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තනන ලද දැවැන්ත හංගටන් මන්දිරයේ සේවකයන් 15 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටින බව එහි නවාතැන්ගත් ප්‍රථම දිනේ මට අසන්නට ලැබුණේ. ඒ අතර ගෘහ සේවිකාවන් වතු පාලකයන් මෙන්ම මුළු තැන්ගේ සේවිකාවන්ද විය. හංගටන් මහතා 40 වැනි වියට ළඟා වෙමින් සිටි පුද්ගලයෙකු බව වටහා ගැනීම අපහසු නොවේය. එහෙත් ඒ වන විටද ඔහු අවිවාහකයෙකි. ඔහුට සහ ඔහුගේ සේවකයන්ට අමතරව හංගටන් මන්දිරයේ වාසය කළේ තවත් එක් මහලු කාන්තාවක් පමණි. ඇය හංගටන් මහතාගේ මව විය යුතුයැයි මුලින් මම විශ්වාස කළද ඇය සහ ඔහු අතර පැවති ඥාතීත්වය පිළිබඳ හංගටන් මැදුර තුළ විවිධ විශ්වාසයන් පැවතුනේ. ඉන් මම බෙහෙවින්ම මවිතයට පත්වීමේ ඇය ඔහුගේ නැන්දනිය වේයයි ඇතමෙක් පැවසූ අතර ඇය ඔහුගේ ඥාති සොහොයුරියකැයි ඇතමෙක් පැවසූහ. තවත් සමහරෙක් පැවසූයේ ඇයත් ඔහුත් අතර කිසිදු ඥාති සම්බන්ධතාවයක් නොමැති බවයි. එසේනම් සැබවින්ම ඇය ඔහුගේ කවුරුන්ද? මිත්‍රයා,
ඉක්මන්ට උඹට තේරෙයි අපේ හංගටන් මහත්තයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා. ඒ කොහොම වුණත් මම උඹට දෙන අවවාදෙ තමයි මේ හංගටන් මන්දිරේ සිද්ධ වෙන දේවල් ගැන. විශේෂයෙන් හංගටන් මහත්තයාගේ පෞද්ගලික දේවල් කිසි දෙයක් ගැන හාරා උසගන්න යන්න එපා. මට ඉරහඳ වගේ විශ්වාසයි හංගටන්ගේ පෞද්ගලික තොරතුරු හොයනවට වඩා. ඊජිප්තු පුරාවිද්‍යාව හදාරන එක බොහොම ලේසි. පව්වර අහිංසකයා බෙනට් හංගටන් මිනිහව එලෙව්වේ අශ්වයන්ට තලන කසෙන් ගහලා. මාහා හිතවත් වූ ප්‍රධාන මුලකරුවා ඇල්ෆෙඩ් පැවසුවේ මා හංගටන් මැදුරේ නවාතැන් ගත් ප්‍රථම දින රාත්‍රියේදීමය. මොනවා මට කිව්වේ බෙනට්ට සනීප නෑ හොඳටම අසාධ්‍යයි කියලා. ඒ ගැන වැඩිය හිතන්න එපා. හොඳින් රස්සාව කරගෙන ඉන්න බලන්න. මතකයිනේ මම කියපු දේ අමතක කරන්න එපා. කිසි දෙයක් හාරා උස්සන්න යන්න එපා. ඔහු පැවසුවේ අවධාරණයෙන් යුතුවයි. පසුදිනට පහන් විය ස්ථාලය හා සම්බන්ධව ඉදිකර තිබූ කුඩා කුටිය මාහට වෙන් කෙරුණේ. එහි තිබුණේ අබලං ඇඳක් සහ එක් පුටුවක් පමණි. ඕනෑම ආකාරයක කටුක ජීවිතයකට හුරු වී සිටි මට එය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වූයේය. හංගටන්ගේ ඉතිහාසය ඊජිප්තු පුරාවිද්‍යාවටත් වඩා සංකීර්ණයි. ඇල්ෆෙඩ් පැවසූ දේ නැවත මගේ මනසට නැගුණේ. පීටර්, ලෑස්තිවයන්, මට පොඩි ගමනක් යන්න තියෙනවා. හංගටන් මහතා බරාදේ සිට කෑ ගැසුණු ඇසුනේ. මම වහා ඔහු අසලට ගමන් කළෙමි. අශ්වීන්ව කරත්තෙට බැඳපන්. ඔහු පැවසුවේ කිසිදු ආචාරශීලී බවකින් තොරවයි. මමයින් ඔහු හා උරණ නොවුනෙමි. මිනිත්තු පහක් ගතවීමට මත්තෙන් කාලවර්ණ අසුන් දෙදෙනා උස්තාලේ අසර රඳවා තිබූ සුකෝපභෝගීරියට ගැටගසා ගමනට සූදානම් වීමට මට හැකි විය. එහෙත් ඔහු ඇඳ පැළඳ නිවසෙන් පිටවන තුරු තවත් බොහෝ වේලාවක් බලා සිටීමට මාහට සිදු විය. මේ රස්සාව තමසෙට එච්චර හුරු නෑ වගේ නේද? ඔහු පැවසුවේ මා අශ්‍රීය ගේට්ටුවෙන් පිටතට ගන්නා විටයි. නෑ මට හුරුයි. තනි අශ්වයා බැඳපු කරත්ත නම් මට හොඳටම හුරුයි. ඒත් මේ අශ්වයෝ දෙන්නේ. හරි හරි, ඔය කතාව නවත්තලා ඉක්මනට අශ්වයෝ දක්පං. ඔහු පැවසුවේ එන ගසන්නාක් මෙනේ. මෙම අප්‍රසන්න පුද්ගලයාගේ රියදුරා වීම එක්තරා දඬුවමක් ලෙස මට හැඟී යන්නට විය. මා මෙතෙක් ජීවත් වූයේ කිසිවෙකුගේ අනසකට යටත් නොවූ නිවහල් නිදහස් සෙල්ලක්කාර තරුණයෙකු ලෙසයි. එහෙයින් මෙවන් රළු වූත් පීඩාකාරී වූත් ප්‍රතිචාරයන්ට නිහඬව නිවටව බලා සිටීම මාහට පුරුදු ක්‍රියාවක් නොවේ. එහෙත් දෛවයේ යම්කිසි හාස්කමකින් මෙන් මෙම කුරිරු පුද්ගලයාගේ ඇරහුම් ගැරහුම් මැත්තේ ඒ සියල්ල ඉවසා සිටීමට තරම් මාගේ සිත මොලොක් විය. ඇතැම් විට ඔහු පිළිබඳව මාගේ සිතේ ඇති වූ නොසන්සිඳෙන කුතුහලය නිසා සිදුවුවක් විය හැක. මෙම අප්‍රසන්න මිනිසා හා සම්බන්ධව ඇති කිසිවෙකුට සොයාගත නොහැකි තොරතුරු මොනවාදැයි මම කල්පනා කර බැලුවෙමි. ඔහුගේ අතීතයේ කෙසේ වෙතත් වර්තමානයේ ඔහුගේ ජීවිතය විනිවිද දැකිය යුතුයැයි මම තරයේ අදිටන් කර ගත්තෙමි. ඇතැම් විට ඉන් මට එක පැන්සේක තරම් හෝ ප්‍රතිලාභයක් නොලැබෙනු ඇත. එහෙත් ඔහුගේ සේවකයෙකු මුරකරුවා ඇල්ෆෙඩ් මේ වන විටත් මාගේ සිත කුතුහලයෙන් පුරවා තිබුණේ. එදින හංගටන් මට අනකලේ පෙන්චස් නගරයේ තරමක් කෙපිට පිහිටි තානායමක් වෙත රිය පදවන ලෙසයි. ගමන් ගන්නා අතරතුර ඔහු කෝපයෙන් පුපුරමින්ද ඇතැම් විට රතේ සිදුවෙන සුළු ගැස්මකට පවා මුවින් විවිධ කෝපාවිෂ්ට හඬවල් පිට කරමින්ද තවත් විටක මහමග යනෙන අපරීක්ෂාකාරී රියදුරන්ට සහ මගීන්ට මා සමග පැනවදිමින්ද පසු වූයේය. අවසානයේ අප අර්ධ සුකෝපභෝගී තානායමක් වෙත ළඟා වීමු. ගුඩ් ඊවිනින් ලෙස එහි ඉදිරිපස ලෑලි පුවරුවක සටහන් කර තිබුණේ. උඹ මෙතන හිටපන්, මම එනතුරු.
මෙතනටම වෙලා ඉඳපන්. ඔහු පැවසුවේ රතයෙන් බැස තානායමේ ගේට්ටුවෙන් ඇතුළු වෙමිනි. මොහු මෙම ගුට්ටිය විනින් තානායම් වෙත ඇතුළු වූයේ කුමන අරමුණකින් විය හැකිදැයි මම කල්පනා කළෙමි. මොහු කිසිවෙකු හමුවීමට පැමිණි බව ස්ථිරය. ඇතැම් විටේ බෙන්චර්ස්හි සුරූපී ලලනාවක් විය හැක. කාන්තාවන්ගේ රූමත් බව හා මුදල් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවතී. පෙනුමෙන් එතරම් ප්‍රියමනාප බවක් නොවුනද අතමිට යහමෙන් මුදල් ගැවසෙන ඉතා ධනවත් සිටුවරේ තානායමට ඇතුළු වී හමාරය. එසේනම් නාට්‍ය රඟ දැක්වීමට කිසිදු බාධාවක් ඇතැයි සිතිය නොහැක. ඔහු නැවත පැමිණියේ දෙපැයකට පසුවය. එහෙත් ඔහුගේ ප්‍රමාදය පිළිබඳ කිසිවක් නොවිමසීමට මම අදිටන් කරගෙන සිටියෙමි. ඔහු මාගෙන් අපේක්ෂා කරන්නේ ඔහුගේ රතය මෙහෙයවීම විනා ඔහුගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීම නොවේ. මෙම අශිෂ්ට මිනිසාගෙන් මිදී ඉවත්ව යන්නයි මාගේ සිත හඬ නගා කීවද දරිද්‍රතාවය විසින් තවදුරටත් මා ඔහුගේ ආශ්‍රියේ රේන්ස් පටි අතර සිර කළේය. උඹ මොනවද ඔය හැටි කල්පනාව? මට ඉක්මනට බෙන්චර්ස් දේවස්ථානයට යන්න අවශ්‍යයි. ඉක්මන් කරපන්. මගේ සිතුවිලි දාමය ඔහුගේ රළු හඬින් පිඳී ගියේය. ඉන්පසු අප ගමන් කළේ බෙන්චර්ස් සිට සැතපුම් හතරක පමණ දුරෙන් පිහිටි දේවස්ථානයක් වෙතයි. දේවස්ථානයේ ගේට්ටු අසලදී රතයෙන් බසගත් හංගර්ටන් මායිහි රඳවා දේවස්ථානයට ඇතුළු වූයේය. ඔහු මෙහි පැමිණියේ කුමන අරමුණකින්දැයි මට වටහාගත නොහැකි විය. හෝරාවකට පමණ පසු ඔහු දේවස්ථානයෙන් පිටවනු දැක මම මහත් සතුටට පත්වීමි. ඉතා අලසව ගත වූ එම හෝරාවක පමණ කාලය මුළුල්ලේ මා සිදු කළේ මහමගේ අන්නවුන් දෙස බලා සිටීම පමණි. අවසානයේ අපි පෙරලා හංගටන් මන්දිරයේ බලා පිටත්වීම. ඔහු දෙව්මැදුර වෙත ගමන් කළේ කුමක් සඳහාදැයි මට ඒ වෙනතුරුත් වටහා ගත නොහැකි විය. පෙරලා හංගර්ටන් මන්දිරයේ වෙත පැමිණි පසු උඩුමහලට පිවිසි හංගර්ටන් නැවත රාත්‍රී වෙනතුරුම දක්නට නොලැබුණේය. හවස වෙනතුරුම කිරීමට වෙනත් කිසිදු කටයුත්තක් නොවූයෙන් මම ඇල්ෆර්ඩ් සමග මුරකුටිය අසලට වී දාම් පීඩාවේ යෙදුණෙමි. හංගටන් යම් කිසි කටයුත්තකට මා කැදවීමට ඉඩ ඇති බැවින් මන්දිරයේ සීමාවෙන් බැහැර යාම නුසුදුසුයැයි මට සිතුනේ. පීටර්, ඔබ මම කියපු දේ හොඳට හිතට ගත්තද? ඇල්ෆර්ඩ් මාගෙන් විමසූයේ අප ක්‍රීඩාවේ නිරත වෙමින් සිටින අතරතුරයි. මොනව ගැනද? මම විමසුවෙමි. හංගටන් මහත්තයා ගැන. ඔහු පැවසීය. ඔව්, මම හිත හදාගත්තා හංගටන් ගැන කිසිම දෙයක් හොයන්නේ නැතුව ඉන්න. ඒක හොඳයි. අපි මොකටද ඔය අනවශ්‍ය දේවල් කරන්න ගිහින් අපේ රස්සාව නැති කරගන්නේ? ඔය ලොකු සල්ලිකාර මිනිස්සුන්ගෙන් 95%ක්ම මහා පුදුමාකාර දෙබිඩි ජීවිත ගත කරන්නේ. ඒවා මහා පිළිකුල් සහගතයි. ඒ නිසා මම නම් ඕවා හොයන්න යන්නේ නෑ. ඇල්ෆර්ඩ් පැවසුවේය. හිරු බැසයත්ම මදවැස්සක් ද ඇදහැලීමට ඕයෙන් මම මාගේ කුටියට පිවිසි එහි වූ අබලන් පුටුවේ හිඳ කවුළුවෙන් ඉවත බලා සිටියෙමි. තුරුපත් මත ගැටෙන දියබිඳු ආයාසයකින් තොරව මෙහි මත පතිතවන්නාක් මෙන් මාගේ මනසද විවිධ මනෝලෝකයන්හි සැරිසරන්නට වූයේය. අකුණු සැරෙන් හා එන හඬින් හදවත සලිත වුවද ස්ථාලයේ වහලේ පීලි අතරින් සිහින්දිය ධාරා රූරා වැටෙන අයුරු බලා සිටීමෙන් සිතට සහනයක් දැනුනි. ස්ථාලයේ බැඳ සිටි අශ්වයෝ දෙදෙනා හිරිකඩෙන් මිදීමට මෙන් ස්ථාලයේ මැදේ අසුරා තිබූ වියලි පරඬල වෙත තව තවත් තුරුළු වූහ. ඇත මුරුකුටියේ අසුනකට වී වකුටු වී සිටි ඇල්ෆර්ඩ්ගේ ඡායාව එහි දල්වා තිබූ ලන්තෑරුමේ ආලෝකයෙන් මාගේ නෙත ගැටුනේ.
හංගටන් මැදුරේ සේවකයන් හා සම්බන්ධව එහි පාලකයා විසින් පනවා තිබූ ඇතැම් නීති රීති පිළිබඳව මාගේ සිතේ විශාල කුතුහලයක් ඇති විය. උද්‍යානයේ වැඩ කළ සේවකීන්ට මුරකඩුවාට සහ රියතුරාට මන්දිරයට ඇතුළු වීම තහනම් කර තිබීමෙන්ම එහි ඇති අමානුෂික භාවය මනවින් පැහැදිලි වේ. එහෙන් මම තවත් ඒ පිළිබඳ කල්පනා නොකළෙමි. රාත්‍රී ආහාරයෙන් පසුව කළ යුතු වෙනත් කිසිදු කාර්යයක් නොවූයෙන් මම නින්දට වැටුණෙමි. මෙලෙස තවත් දෙසතියක පමණ කාලයක් ගත වූයේ කිසිදු විශේෂ සිදුවීමකින් තොරවය. හංගටන්ගේ රියදුරා ලෙස ඔහුගේ ගමන් අවශ්‍යතාවයන් නොපමා සපුරාලීමට මාහට සිදුවිය. ඔහු ආශ්‍රය කළේ කවුරුන්දැයි යන්න පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් එම දෙසතියක පමණ කාල පරාසය ඇතුළත මට ලැබී තිබුණේ. ඒ අතරින් වැදගත් තැනක් ගත්තේ ඔහු නගරයෙන් බැහැර පිහිටි තානෑම් වලදී හොර රහසේ හමුවන මැදිවිය පසුවන කාන්තාවය. ඇය ග්‍රේස් නම් වූවාය. එමෙන්ම ඔහු ඇයට අමතරව තවත් සුරූපී තරුණියන් කිහිප දෙනෙකුගේ ඇසුර පැතූ බව මම නිරීක්ෂණය කළෙමි. බෙන්චස් දෙව්මැදුරේ පූජකවරයා සමග ඔහුගේ යම්කිසි රහසිගත ගනුදෙනුවක් පැවති බවද ඔහු දින දෙක තුනකට වතාවක් එහි යාමෙන් පැහැදිලි වේ. පූජකයෙකුට නුසුදුසු ආකාරයේ බිහිසුණු පෙනුමක් තිබූ එම පුද්ගලයා සහ හංගටන් අතර පැවති සම්බන්ධතාවය කුමක්දැයි මේ වනතුරුත් මට වටහා ගත හැකි වූයේ නැත. එසේ වෙතත් ඔවුන් යම් කූට ව්‍යාපාරයක නියැලෙන බැව් වටහා ගැනීම අපහසු නොවීය. පීට ඉක්මනට ලැස්තිවයන්. මට පූජකතුමාව මුණගැහෙන්න යන්න තියෙනවා. එක් දිනක් රාත්‍රී 10ට පමණ ඉතා කලබලයෙන් ස්ථාලයේ ඇසල පිහිටි මාගේ මුරකුටිය වෙත පැමිණි හංගටන් පැවසුවේය. ඒ ඔහු සාමාන්‍යයෙන් ගමන් බිමන් යන වේලාවක් නොවේ. එහෙන් මාගේ සිතේ ඒ පිළිබඳව විශාල කුතුහලයක් ඇති විය. අවසානයේ මම මාගේ පිටකබාය ගත දවටා ගනිමින් කුටියෙන් ඉවතට පැමිණ අසුන් දෙදෙනා ගමනට සූදානම් කරගත්තෙමි. හංගටන් දත් මෙටි කමෙන් නොයවසිල්ලෙන් බලා සිටිනු ඒ කලබලකාරී මොහොතේ පවා මා නෙත ගැටුනි. ඔහුගේ ඇඳුම් පැළඳුම්ද ඉතා හදිස්සිය ඇඟලාගත් ඒවා බැව් පැහැදිලිව පෙනුනි. ඉක්මන් කරපන්, ඉක්මන් කරපන්. ඔහු පැවසුවේ මා ගොඩවීමටත් පෙර රථයට නැග ගනිමිනි. ඉන් අනතුරුව මම නොපමාව අසුන් ඉදිරියට මෙහෙයවීමේ පූර්ණ චන්ද්‍රයා පායාවිත් තිබුණෙන් අවට පරිසරයේ ඒකාලෝක වී තිබුණේ. එමෙන්ම මහා මගදී ඉඳහිට හෝ හමුයේ කුලි අශ්‍රියක් පමණි. ඉදිරි මඟ පැහැදිලි වූයෙන් මම හැකි උපරිම වේගයෙන් රථයේ ඉදිරියට මෙහෙයූයෙමි. එය නොයවසිල්ලෙන් බලා සිටි හංගල්ටන්ගේ සිතට සහනයක් වන්නට ඇතිවා සැක නැත. අප බෙන්චස් දෙව්මැදුර වෙත ළඟා වන විට මිනිත්තු 20ක පමණ කාලයක් ඉක්ම ගොස් තිබෙන්නට ඇත. දේවස්ථානයේ ගේට්ටුව අභියසදී රථයෙන් බැසගත් හංගටන් දෙව්මැදුර වෙත දිව ගියේ විදුලි වේගයෙනි. ඔහු මාහට කිසිත් නොපැවසුවෙන් මම එම ගේට්ටුව අභියසට වී සිටියමි. එහෙත් වැඩි වෙලාවක් කෙලෙස බලා සිටීමට අවශ්‍ය නොවේය. හංගටන් නැවත පැමිණියේ ප්‍රධාන පූජකයා සමගයි. ඔහු නොපමාව රථයට ගොඩ වූහ. යමු ෆ්‍රැන්සි ෆෙයාර් තානායමට. ඉක්මනට හංගටන් පැවසීය. ෆ්‍රැන්සි ෆෙයාර් යනු දේවස්ථානයට සැතපුම් දෙකහමාරක් පමණ දුරින් පිහිටි තානායමකි. එය හංගටන් හොර රහසේ සියානියම් පෙන්වතියන් මුණගැසීමට යොදාගත් ස්ථානයකි. ඒ පිහිටි ස්ථානය මම හොඳින් දැන සිටියෙමි. එහෙත් මෙයා වේලාවේ මෙම පූජකයාද කැටුව එහි යාම තරමක් අස්වාභාවික කටයුත්තකි. මිනිත්තු 20ක පමණ වේගවත් ගමනකින් අනතුරුව අපි ෆ්‍රැන්සි ෆෙයාර් තානායම වෙත සමීප වීමු. තානායම ඉදිරිපස ගෑස් පහන දැල්වෙමින් පැවතියද එහි කිසිවෙකු රැඳී සිටි බවක් නොපෙනුනේ. ඩේවිඩ් පෙනෙන්නේ නෑ නේද?
හඟටන් පැවසුවේ පූජකයා අමතමනි. නෑ, එහෙම වෙන්න විදිහක් නෑ. මිනිහ ඇතුලේ ඇති. පූජකයා පැවසීය. පීටර්, උඹ මෙතන හිටපන්. අපි ඉක්මනට එනවා. හඟටන් පැවසීය. එහෙන් මම අශ්වරතය තානායම ඉදිරිපස නවතාගෙන සිටියමි. මා එලෙස මිනිත්තු 10ක පමණ කාලයක් බලා සිටින්නට ඇත. ඈතින් තවත් අශ්‍රියක පැතිලාම්පුවල ආලෝකය දැකගත හැකි විය. ඒ කුලීරියක් වූ බව මම හඳුනාගත්තෙමි. වේගයෙන් ෆැන්සි ෆෙයා තානායම වෙත ඇදී ආ අශ්‍රිය. එහි දොරටුව අභියස නතර විය. ඉන් බැසගත්තේ මායින් පෙර දැක තිබූ උරු පුරුදු මැදිවියේ කාන්තාව ග්‍රේසිය. ඇය බොහෝ කලබලයෙන් පසුවූ බැව් මම දුටුවෙමි. කුලීරියේ ගාස්තුව ගෙවා දැමූ ඇය නොපමාව තානායම තුළට ඇතුළු විය. ඇය මාගේ දර්ශනපතයෙන් මැකී ගොස් මිනිත්තුවක පමණ කාලයක් ගතවන්නට ඇත. තානායම තුළින් නැසුනේ ගැහැණියක් නැඟූ විලාපයකි. එහෙත් ඒ එක් මොහොතකට පමණි. නැවතත් පෙරලෙසම සියල්ල නිශ්චල විය. හංගටන් සහ දේවගතතුමා තානායමෙන් පිට වූයේ ඊට තප්පර කීපයකට පසුවයි. පීටර්, ඉක්මනට ගෙදර යමු. පූජකතුමාවත් බෙන්චර්ච් දේවස්ථානයට ඇරලවාගෙන යමු. හංගටන් පැවසීය. එහෙයින් මම ප්‍රථමයෙන් බෙන්චර්ච් දේවස්ථානයේ වෙතද, ඉන් අනතුරුව හංගටන් මැදුර වෙතද රථය මෙහෙයවීමි. රථේ ගමන් ගන්නා අතරතුර හංගටන් සහ දේවගතතුමා අතර කිසිදු කතාබහක් ඇති නොවූ තරම්ය. එහෙත් එක්වරක් දේවගතතුමා ඩේවිඩ් වැඩේ හරියටම කරයියයි පවසනු ඇසුනේ. ඉන් කුමක් අදහස් විනිදැයි මම නොදනිමි. අපි නැවත හංගටන් මැදුර වෙත ළඟාවන විට අලුයමෙකට ආසන්නව පවතින්නට ඇත. ඒ වන විටත් මුරකරු ගේට්ටුව අසලූ මුරකුටියට වේ නිදිකිරා වැටමින් සිටියේය. එහෙත් අශ්‍රියේ හඬ ඇසි ඔහු අවදි වූයේය. පීටර්, මේරෑ අපි කොහෙද ගියේ කියලා ඔබෙන් කවුරු හරි ඇහුවොත් කියපන් බෙන්චර්ස් දේවස්ථානයට ගියා කියලා. පූජකතුමාව මුණ ගැහෙන්න. එසේ පැවසූ හංගටන් නිවසට ඇතුළු වූයේය. මම ඊට ප්‍රතිචාර ලෙස මගේ හිස ඉහළ පහළ සැලුවේ සිතට එකඟව නොවේ. පසු දිනට පහන් විය. උදැසන 6 පමණ වන විට මම නිදි ගැට බිඳ අවදි වෙමි. ඒ වන විට මුරකරු ඇල්ෆර්ඩ් හට මුරකුටිය තුලම නිඳ ගොස් තිබුණේ. මාගේ කුටිය නිවතට පැමිණි මම හංගටන් මන්දිරයේ බරාදය දෙසට පියමැන්නේ නිශ්චිත අරමුණකින් තොරවයි. හංගටන් මහතා සහ ඔහුගේ සොහොයුරිය බරාදයේ සිටිනු දැක මම මවිතයට පත්වෙමි. ඒ සාමාන්‍යයෙන් නිතර දැකිය හැකි දසුනක් නොවේ. හංගටන් මහතාගේ සොහොයුරිය නිවසෙන් පිටතට පැමිණියේ ඉතා කලාතුරකිනි. එහෙයින් මම සූදානම් වූයේ නැවත මාගේ කුටිය වෙත පියමන් කිරීමටයි. පීටර්, මෙහෙවරෙන් අද උදේ උඹට කරන්න වැඩක් තියෙනවා. එසේ පැවසුවේ හංගටන් මහතාය. මොකක්ද මහත්තයා මගෙන් කෙරෙන්න ඕනේ? උඹ අද නෝනත් එක්ක බෙන්චර්ස් දේවස්ථානයට ගිහින් එන්න ඕනේ. හොඳමයි. කීයටද මම ලෑස්ති වෙන්නේ? 9 විතර වෙද්දි කරත්තිය සූදානම් කරන්න. ඔහු පැවසීය. ඉන් අනතුරුව මම එතනින් පිටවී මාගේ කුටියට පැමිණියමි. ඒ වන විට පෙරවරු 7ට ආසන්න වී පැවතියෙන් උදැසන ආහාර ගැනීමෙන් අනතුරුව මම සුරුට්ටුවක් තල්වා ගත්තෙමි. ඉන් පෙර කිසිදු දිනක හංගටන් මහත්මිය සමග මා අශ්වකරත්තයෙන් ගමන් කර නොතිබුණු බැවින් මෙය මට නවමු අත්දැකීමක් විය. පෙරවරු 9 වන විට මා ආශ්‍රිය ගමනට සූදානම් කර තිබුණි. එහෙත් ඇය නිවසෙන් පිට වූයේ තවත් මිනිත්තු 20කට ආසන්න කාලයකට පසුවය. හංගටන් මහතාගේ මොහුනෙත් ඔහුගේ සොහොයුරියගේ මොහුනෙත් යම් සමානතාවයක් විනිනම් ඒ වහා කෝපවන සුළු පෙනුම පමණි. ඒ හැර ඔවුන්ගේ මුහුණුවල එක් පවුලක සහෝදර සහෝදරියන්ගේ මුහුණුවලින් සාමාන්‍යයෙන් දැකගත හැකි කිසිදු සමානකමක් දැකගත නොහැකි විය. හංගටන් මහතා ශරීර ප්‍රමාණයෙන් තරමක්
කුඩා කෘෂ පුද්ගලයෙක් වූ අතර ඔහුගේ සොහොයුරිය ඉතා තරබාරු තැනැත්තියක වූවාය. එමෙන් අයගේ හිසකෙස් දුඹුරු පැහැයක් ගත් අතර ඔහුගේ කෙස්වල පැවතියේ අඳුරු රළු පැහැයකි. මොවුන්ගේ ඥාතිත්වය පිළිබඳ ඇතුමුන් කියන කතා සත්‍ය බව එයින් සනාථ නොවේද? පීටර්, මම ඉක්මනට එන්නම්. එතකං උඹ ඔතන හිටපං. ඇය පැවසුවේ අප බෙන්චර්ස් දේවස්ථානයේ දොරටු අසලට පැමිණි පසුවය. එහෙයින් මම සුපුරුදු ලෙස එහි ගේට්ටු අසලට වී ඇය නැවත පැමිණෙන තුරු බලා සිටියමි. එසේ අලසව බලා සිටි කාලය හෝරාවක් දක්වා දීර්ඝ විය. ඇය අපසු පැමිණියේ තරමක් විශාල පාර්සලයක්ද අතතිව දිගු පියවර තබමින් ඉතා කලබලේනි. එමෙන්ම ඇගේ සෝබන මුහුණ කෝපයෙන් රත්පැහැවී තිබෙනු පෙනුනි. ඉක්මන් කරපන් පීටර්, යන ගමන් මට බැංකුවට යන්නත් ඕනි, ඇය පැවසුවාය. ඊට මිනිත්තු කීපයකට පසුව අපි නගරයේ බැංකුව සහ වෙනත් මූල්‍ය ආයතන පිහිටි වීදියට ළඟා වීමු. ඇය රථයෙන් බැසගත්තේ ග්ලෝබල් ට්‍රස්ට් මූල්‍ය ආයතනය අසලදීය. ඉන්පසු ඇය එහි ඇතුළු වූයේ යථෝක්ත පාර්සලයේද අතැතිවය. එහි නෑ දේවස්ථානයේ පූජකයාගෙන් ලබාගත් පාර්සලයේ මුදල් හෝ වෙනත් වටිනා යමක් තිබූ බව මම වටහා ගත්තෙමි. ඇය මෙම ග්ලෝබල් ට්‍රස්ට් මූල්‍ය ආයතනයේ සිය ගිණුමේ හෝ සුරක්ෂිතාකාරයේ හෝ එම මුදල් හෝ වටිනා වස්තුව හෝ තැන්පත් කරන්නට ඇත. අදාළ කටයුත්තෙන් පසු අපි නැවත හංගටන් මැදුර වෙත පැමිණියෙමු. එවිට මධ්‍යහානයට ආසන්නව පැවතුනේ. එහෙත් දේවගතතුමාගෙන් මුදල් ලබා ගැනීම පිණිස හංගටන් නොගොස් ඔහුගේ සොහොයුරිය පිටත් කර හැරීමේ පරමාර්ථය කුමක්දැයි මට වටහාගත නොහැකි විය. එම කාර්ය පමණක් ඇයලවා කරවා ගැනීමෙන් හංගටන් බලාපොරොත්තු වූයේ කුමක්ද? ඒ වටහා ගැනීම අපහසුය. ඉන්පසු එළඹි දින කීපය කිසිදු විශේෂ සිදුවීමකින් තොරව ගෙවි ගියේය. මම සුපුරුදු ලෙස හංගටන් මහතාගේ රියදුරු සේවයෙහි නිරත වෙමි. එහෙත් පෙරමෙන් ඔහු ග්‍රේස් නැමැති කාන්තාව ඉඳහිට හෝ හමු නොවීම මාගේ කුතුහලයට හේතු විය. මා පෙර විස්තර කළ දින රාත්‍රියේ ෆ්‍රැන්සිෆයා තානායම අසලදී දුටුවාට පසු ඇය මා හට යලි කෙදිනකෝ දක්නට නොලැබුණි. ඇයට කුමක් සිදුවෙනි දැයි මාගේ සිත විමසන්නට වූයේය. එදිනේම අඳුරු රාත්‍රියේ ෆ්‍රැන්සිෆයා තානායම තුළදී ඇයට යම් අනතුරක් සිදුවුණි දැයි යන සැකය මාගේ මනසෙහි සැරිසරන්නට වූයේ හංගටන් නම් තැනැත්තා ගත කරන්නා වූ මෙම දෙබිඩි ජීවිතය පිළිබඳ පිළිකුල් සහගත චිත්‍රයක්ද මාගේ හද තුළ ජනිත කරමිනි. එම අඳුරු මතකය මාගේ සිතෙන් මැකී යත්ම හංගටන්ගේ නියම ස්වභාවය හෙළි කරන තවත් එක් අපූර්ව සිදුවීමක් සිදුවිය. දිනක් උදෑසන 6ට පමණ හංගටන් හමුවීම පිණිස අමුත්තෙක් පැමිණියේය. පෙනුමෙන් ඔහු පනස්වැනි වියේහි පසුවන්නට ඇතැයි මම අනුමාන කළෙමි. නමින් ඇන්ඩසන් වූ ඔහුගෙන් විද්‍යාමාන වූයේ ලොව පවතින සියලුම විද්‍යාවන් ප්‍රගුණ කළ අයෙකුගේ පෙනුමකි. මධ්‍යම ප්‍රමාණයේ උසින් යුත් ඔහුගේ පුළුල් නළල් තලය මෙන්ම ඍජු නාසයද එම පෙනුම තව තවත් තීව්‍ර කළේයයි මට සිතේ. එමෙන්ම කාලවර්ණ කොණ්ඩය තනින් තන සුදු පැහැගත් වී තිබුණේ සිය බහුශෘතභාවය ලොවට කියාපාන්නාක් මෙනි. ඔහුගේ ආගමනයෙන් හංගටන් සහ ඔහුගේ සොහොයුරිය අතිශය ප්‍රබෝධයට පත් වූහ. ඒ බැව් එදින පැවති භෝජන සංග්‍රහයෙන් සනාථ විය. එහෙත් ඔවුන්ගේ කතාබහට ඇහුම්කන් දීමට යාමට තරම් මම උත්සුක නොනෙමි. පීටර්, මේ ඇන්ඩසන් මහත්තයාව දුම්රිය පොයට ගිහින් ඇරලවන්න. හංගටන් පැවසුවේ හවස 4ට පමණය. එහෙයින් මම ඔහු නියම කළ අයුරෙන් ඇන්ඩසන් මහතා රැගෙන අශ්‍රියෙන් දුම්රිය පොළ වෙත පිටත් වුනෙමි. පීටර්, තමසෙත් මේ සුරුට්ටුවක් ගන්නවා. ඕවා ඉන්දියාවේ සුරුට්ටු.
ඔහු පැවසුවේ දුම්රිය පොයට ගමන් ගන්නා අතරයි. අමුත්තක් නොපෙන්වා මම එය භාරගතිමි. අපිට අදහෙටම ආයෙත් මුණ ගැහෙන්න වෙයි. ඔහු පැවසුවේ දුම්රිය පොළ අසලදී රථයෙන් බසිමිනි. ඒ මොකටද මහත්තයා? මම විමසුවෙමි. පුංචි හදිසි වැඩක්. හංගටන් තමසිට ඒ ගැන පස්සේ කියයි. එහෙමනම් මං ගිහින් එන්නම්. ඔහු පැවසීය. කෙසේ වෙතත් ඔහුගේ පැවති සුහදශීලී බව හේතුවෙන් මෙම ආගන්තුකයා පිළිබඳ මගේ සිතේ යම් පැහැදීමක් ඇතිවිය. ඔහුගේ සුහදශීලී කතාබහ හංගටන්ගේ දරදඬු ස්වභාවයෙන් කොතරම් වෙනස් වීදයත් ඔවුන් දෙදෙනා මිතුරන් වූයේ කෙසේදැයි යන්න පවා මාහට වටහා ගත නොහැකි විය. එය එසේ වුවද ඇන්ඩර්සන් යහපත් චරිත ලක්ෂණයන් නැති මිනිසෙකුයැයි යන අඥාන උපකල්පනයට ඒමට තරම් මම බොළඳ නොවීමේ. එදින රාත්‍රියේ මා ආහාර ගනිමින් සිටින අතරතුර හංගටන් මාගේ කුටියට පැමිණියේය. ඔහු යම් රහසිගත කටයුත්තකට පැමිණ අයකු මෙන් අවට විපරම් කලෙන් මාගේ සිත මදක් චංචල විය. පීටර් රෑ 12 පහුවෙද්දී කරත්ත සූදානම් කරලා තියාගනින්. හදිසි වැඩක් තියෙනවා. උඹ ඇල්ෆෙට්ට දැන්ම මේ ගැන කියන්න ඕනේ නෑ. ඔහු පැවසීය. ඒ වෙන විට වෙලාව රාත්‍රී 9ට ආසන්නව පැවතුණි. මෙම බිහිසුණු පුද්ගලයා රාත්‍රී 12ට හොර රහසේ පිටත්ව යන්නේ කුමන අරමුණකින් කොතැනකටද? ඒ වටහා ගත නොහැකිව මම බොහෝ වේලාවක් කල්පනාවේ නිමග්නව සිටියෙමි. තව තෝරා කීපයක් අවෑමෙන් මධ්‍යම රාත්‍රියද උදා විය. හංගටන් පැමිණෙනතුරු මම නොනිදා ඇඟිලි ගනිමින් බලා සිටියෙමි. ඔහු පැමිණියේ තවත් මිනිත්තු 5කට පමණ පසුවය. ඉක්මන් කරපන් පීටර්, යමු. ඔහු පැවසීය. ඉන් අනතුරු අපි බෙන්චර්ස් වෙත වේගවත්ව ගමන් කළෙමු. ප්‍රධාන වීතියේ කිසිවෙකු නොවූවෙන් අසුන් දෙදෙනා පවනට බඳු වේගයෙන් ඉදිරියට දිව යන්නට වූහ. දිවා කාලයේ ඉතා කාර්යබහුල ස්ථානයක් වූ බෙන්චර්ස් නගරය මුළුමනින්ම පාළුවට ගොස් සොහොන් පිටියක සිරියගෙන තිබුණි. අපිට අවමද පසු කරමින් අතුරු වීදියකට හැරි තවදුරටත් ඉදිරියට ගමන් කළෙමු. අපි ක්‍රමයෙන් බෙන්චර්ස්සේ ජනගහනය අධික නිවාස බහුලව දැකිය හැකි වූ සංවර්ධිත පෙදෙසද පසු කරමින් සිටින බව මට වැටහිණි. දැන් දැන් නිවාස පිහිටා තිබුණේ බොහෝ ඈතින් ඈතට වන්නටය. මෙලෙස ඉදිරියට ගමන් කරමින් සිටින අතරතුර එක්වරම මාවතේ ඉදිරියෙන් වූ අඳුරු තුරුගොමුවක් තුළින් මිනිස් රුවක් මතුවනු දැක මම මවිතයට පත්වීමේ. එමෙන්ම දිගු ලෝගුවක් වැනි කබායකින් සහ පුළුල් වාටිය සහිත හිස් වැසුමකින් සැරසී සිටි එම අද්භූත පුද්ගලයා රථය නවතන ලෙස සියසුරතින් සංඥා කළෙන් මම හංගටන් දෙස බැලුවෙමි. නවත්තනවා, ඔහු පැවසීය. එහෙයින් මම දෙකිරියාවෙන් යුතුව අසුගේ රේන්ස් පැටි පසුපසට ඇද්දෙමි. වේදනාවෙන් කෑගැසූ අසුහෝ එම අද්භූත ආගන්තුක මිනිස් රුවද පසු කරමින් තවත් යාර 20ක් පමණ ඉදිරියට ගමන් කර නැතර වූහ. යතෝක්ත ආගන්තුක මිනිස් රුව රථය වෙත ළඟාවනු මම දුටු වෙමි. හංගටන්, අපි ටිකක් ප්‍රමාදයි. එම ආගන්තුක මිනිසා පැවසීය. ඔහු ඉදෙන උදෑසන හංගටන් මන්දිරයට පැමිණි ඇන්ඩර්සන් නැමැත්තා බව මම වටහා ගත්තෙමි. එහෙත් ඔහු මෙම අඳුරු රැයෙහි මෙම අඳුරු වීදියේ උදකලාව මඟ බලාගෙන සිටියේ කුමන අරමුණකින්ද? එසේනම් මෙය හංගටන් සහ ඔහු විසින් කල්තබා කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් විය යුතුය. එහෙත් ඔවුන් මෙලෙස සැලසුම් සහගතව මෙම පාළු පෙදෙසේදී හමු වූයේ කුමන අරමුණකින්ද? ඒ දෙකිටියාව මාගේ සිතේ පැවතියේ තප්පර කීපයක් පමණි. පීටර් ඉස්සරහට යමු. හංගටන් පැවසුවේ ඇන්ඩර්සන්ද රියට නැගගත් පසුවය. එහෙයින් මම නැවත සුපුරුදු ලෙස අසුන් දෙදෙනා ඉදිරියට මෙහෙවන්නට වූයමි. ඒ අතරතුර මට සිහි වූයේ මා විසින් මෙම ඇන්ඩර්සන් නැමැත්තා සවස දුම්රිය පොළ වෙත රැගෙන ආ මොහොතේ ඔහු පැවසූ වදන් කිහිපයයි. අදහෙටම අපිට
ආයෙත් මුණගැහෙන්න සිද්ධ වෙයි. ඒ මොහොතේ ඔහු පැවසීය. ඒ සැබෑවක් කරමින් මෙම අඳුරු රාත්‍රියේහි ඔහු යලි පැමිණ ඇත. අන් අර ඉස්සරහින් පෙනෙන වංගුවෙන් කරත්තේ නතර කරගත්තනම් හරි, ඇන්ඩර්සන් පැවසීය. ඔහු දැනුම් දුන්න අයුරින් මම එම වංගුව පසුවීමට මත්තෙන් අසුන් දෙදෙනා නතර කරගත්තෙමි. ඒත් සමගම හංගටන් සහ ඇන්ඩර්සන් රථයෙන් බැසගත්තහ. ඔවුන් මේ සැරසෙන්නේ කුමකටද? යම්කිසි නීති විරෝධී කටයුත්තක නිරත වීමටද? කිසිවක් නිශ්චිතව වටහා ගත නොහැකිව මම නිහඬව බලා සිටියෙමි. පීටර් කරත්තේ හරවගෙන සූදානමින් ඉන්නවා. අපි ඉක්මනට එනවා. හංගටන් පැවසුවේය. මම කිසිත් නොපවසා හිස ඉහළ පහළ සැලුවෙමි. ඉන්පසු ඔහු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කළහ. මාර්ගයේ ඉදිරියෙන් වූ වංගුව හේතුවෙන් ඔවුන් මාගේ දර්ශනපතෙන් ඉවත්ව යෑමට ගත වූයේ තප්පර කීපයක් පමණි. හැමෝ සීතල මුසු සුළඟින් ගත කිලි පොලා ගියෙන් මම සුරුට්ටුවක් දැල්වා ගත්තෙමි. ඉන්පසු හංගටන් පැවසූ පරිදි රථය හරවා ගත්තෙමි. වලාකුලෙන් පිරි අහස් කුසේ අඩසඳක් මෝදු වී පැවති අතර ඉන් මෙම නිසල රාත්‍රියට ගෙන දුන් චමත්කාරය කොතරම් අගනේදැයි මට සිතුනේ. මෙලෙස තවත් මිනිත්තු කීපයක් ගතවන්නට ඇත. නිසල රැයෙහි පැවති සාමකාමී බව බිඳ දමමින් නැසුනේ වෙඩි හඬකි. ඒ රිවෝල්වරයකින් නැඟි හඬක් විය යුතුය. එසේනම් මෙලෙස රිවෝල්වරයක් ක්‍රියාත්මක වූයේ කවුරුන් අතින්ද? හංගටන් සහ ඇන්ඩර්සන් මෙම අඳුරු රාත්‍රියේ කිසියම් බිහිසුණු ක්‍රියාවක නිරත වීදැයි යන සැකය මාගේ සිත විමසන්නට විය. එහෙත් ඒ සිතුවිල්ලේ වැඩි වේලාවක් රැඳී සිටීමට අවස්ථාවක් නොලැබුණේ. කවුරුන් හෝ දිවයින හඬක් ඇසුණේ. මා සිතුවා නිවරදිය. හංගටන් සහ ඇන්ඩර්සන් අශ්‍රිය වෙත දිවාහ. පීටර් යමු, ඉක්මන් කරපන්. හංගටන් කෑ ගැසීය. මම නොපමාව අසුන් දෙදෙනා ඉදිරියට මෙහෙවීමි. හිට හැටියේ ලද විධානයෙන් තැතිගත් අශ්වයෝ දෙදෙනා පවනට බඳු වේගයෙන් දිව යන්නට වූයේ මාහට පාලනය කර ගැනීමටත් නොහැකි අයුරෙනි. රථේ ඉදිරියට ගමන් ගන්නා අතරතුර හංගටන් නිරතුරුවම රියෙහි පසුපස කවුලුවෙන් එබී බලන අයුරු මම නිරීක්ෂණය කළෙමි. කවරෙකු හෝ තමා පසුපස ලුහු බඳින්නේ දැයි යන සැකයෙන් ඔහු පසුවන බව මාහට සිතාගත හැකි විය. ඒත් ඇන්ඩර්සන් සිය අසුනට බර වී ඉතාමත් සාන්ත අයුරෙන් සිය දෙනත පියාගෙන ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියේය. මාහට ඇසුණු වෙඩිහඬ පිළිබඳ මොවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයයි විටක මට සිතුනද මහත් පරීක්ෂමයකින් එම අදහස යටපත් කර ගැනීමට මාහට හැකි විය. එහෙත් යම් අපරාධයකට හෝ යම්කිසි නීති විරෝධී කටයුත්තකට මා අනියම් ලෙස දායකත්වය ලබා දුන්නාය යන හැඟීම මගේ සිතේ පෙරලි කරන්නට වූයේය. අපි කෙලින්ම ගෙදර යමු. හංගටන් පැවසුවේ වෙන්චර්ස් තුම්රිය පොළ අසලදීය. එහෙයින් මම තවත් ප්‍රශ්න නොඅසා අසුන් ඉදිරියට මෙහෙවීමි. අප හංගටන් මන්දිරය වෙත ළඟාවන විටද මුරකරු සිය කුටියෙහි නිදි කිරා වැටමින් සිටියේය. ඔහු ගේට්ටුව හැරිපසු මම රථය මැඳුරේ බරාදය වෙත මෙහෙවීමි. එහිදී හංගටන් සහ ඇන්ඩර්සන් ඉන් බැසගත්තහ. එදින රාත්‍රියේ ඇන්ඩර්සන්ද මෙම හංගටන් මැදුරේ නතර වෙන බව මාහට සිතාගත හැකි විය. පසු දිනට පහන් විය. මා අවදි වූයේ උදෑසන 7ට පමණය. පෙර දින සිදු වූ අනපේක්ෂිත සිදුවීමෙන් මා සිත මඳක් කැළඹී තිබුණි. හංගටන් සහ ඇන්ඩර්සන් පෙර දිනේ කුමක් කළේදැයි සිතාගත නොහැකිව මම මහත් අසහනයෙන් පෙළුනෙමි. ඔවුන් යම්කිසි විහිසුණු ක්‍රියාවක් සිදු කළේ නම් නියත වශයෙන්ම ඒ අද දින පුවත්පත්වල පළ වී තිබිය යුතු නොවේද? එහෙයින් මන්දිරයේ වෙත පුවත්පත් ලැබුණු පසු ඒවා කියවා බැලිය යුතුයයි මම අදිටන් කරගත්තෙමි. පුවත්පත්කරුවා විසින් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත රැගෙන ආවේ පෙරවරු 7 PM මිනිත්තු 30ක් පමණ ගතවීමෙන් අනතුරුවය. ඒ වෙන විට මා සිටියේ මුරකුටිය ඇසලයි. මුරකරු ඇල්ෆර්ඩ්
මාසල සිටියේය. මට අයත් රාජකාරියක් නොවුනද මම නොපමාව එම පුවත්පත බාරගත්තෙමි. මාගේ නෙත පුවත්පතේ සටහන්ව තිබූ ශීර්ෂ පාට අතර එහා මෙහා දිව යන්නට වූයේ දැඩි කුතුහලයෙන් යුතුවයි. එහෙත් එවැනි බිහිසුණු කිසිවක් එහි සටහන්ව නොතිබුණේ. මොකද පීටර්, මේ කලබලෙන් වගේ පත්තරේ බැලුවේ ඇල්ෆර්ඩ් විමසීය. නෑ, එහෙම විශේෂයක් නෑ. මම මේ ඩර්බි තුරඟ තරග ගැන අලුත් විස්තර මොනවා හරි පළවෙලාද කියලා බැලුවේ. මම පැවසීමි. ඉන් ඔහුගේ සිතේ ඇතිව තිබූ සැකය පහව යන්නට ඇත. එදින උදෑසන මාහට කිසිදු රාජකාරී කටයුත්තක් නොපැවරුණෙන් මම ස්ථාලය පිරිසුදු කළෙමි. පෙරදින රාත්‍රියෙහි හංගටන් මැදුරෙහි නවා තැන්ගත් ඇන්ඩසන් පිටව ගියේ පස්වරු දෙකට පමණය. දුම්රිය පොළ වෙත ඔහු රැගෙන යාමට සිදුවනු ඇතැයි මා සිතා සිටියද තමා තනිව ගමන් කරන බව ඔහු පැවසීය. එමෙන්ම හංගටන්ද එදින නිවසෙන් පිටව නොගියෙන් මාහට විවේකයක් ලැබුණේ. එහෙත්ින් පසු එළඹි උදෑසන මෝර්නින් ක්‍රොනිකල් පුවත්පතේ මුල් පුටුවේ පළවී තිබූ සිරස්තලයක් දැක මාගේ ගත කිලි පොලා ගියේය. බෙන්චර්සි අබිරහස් ඝාතනයක්. එහි මුල් පිටුවේහි ඉතා විශාල සිරස්තලයක් පළ වී තිබුණේ. රාත්‍රියේහි නිවසට ඇතුළු රාත්‍රියේ නිවසට ඇතුළු නාදුනන තුවක්කු කරුවෝ දෙදෙනෙක් ගෙහිමි මහලු කත ඝාතනය කරති. නිවස කොල්ල කෑමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙයි. නිවසේ මෙහෙකරු ඝාතකයන් ලුහු බැඳිමුත් ඉතා සූක්ෂමායුරෙන් අස්ත්‍රියකට නැගී පලා යාමට ඔහු සමත් වී ඇත. මේ පිළිබඳව බෙන්චර්සි පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටියේ. එහි පළ වී තිබුණේ මම පුවත්පත පසෙකට දමා මාගේ කුටිය වෙත පැමිණ අබලන් යහනට බර වූයමි. එසේනම් හංගටන් සහ ඇන්ඩර්සන් පෙරදින රාත්‍රියේ මහලු කාන්තාවක ඝාතනය කර ඇත. මා නොදැනුවත්ව හෝ ඊට සහය වූවා නොවේද? ඒ පිළිබඳ මාගේ සිතේ බලවත් පසුතැවිල්ලක් ඇති විය. එහෙත් මොවුන් එම අසරණ තැනැත්තිය ඝාතනය කළේ කුමන අරමුණකින්දැයි මට වටහා ගත නොහැකි විය. ඇතැම් විට ඒ පුවත්පතෙන් අනාවරණය කර තිබුණාක් මෙන් කොල්ල කෑමක් සඳහා විය හැක. අරමුණ කුමක් වුවද හංගටන් විසින් සිදු කර ඇත්තේ කිසිසේ සමාව දිය නොහැකි බිහිසුණු ක්‍රියාවකි, ඔහු මිනී මරුවකි. එය එසේ වුවත් මා කළ යුත්තේ කුමක්ද? මම බොහෝ වේලාවක් ඒ පිළිබඳ කල්පනා කළෙමි. මෙම ඝාතනය පිළිබඳ ඍජුවම හංගටන්ගෙන් ප්‍රශ්න කළ යුතුයයි විටක මට සිතුනේ. එහෙත් එය සියදිවි හානිකර ගැනීමක් වැනි අනුවන ක්‍රියාවක් වනු ඇත. සිය රහස හෙළිවීමට හංගටන් කිසිසේත් ඉඩ නොතබනු ඇත. නියත වශයෙන්ම ඔහු වියරු වැටුණු ව්‍යාග්‍රයකු ලෙස මා පසු පස ලුහු බඳිනු ඇත. එලෙස මා ලුහු බැඳ කෙසේ හෝ මා නිහඬ කරනු ඇත. එසේනම් මා නිහඬව සිටිය යුතුද? මාගේ හෘද සාක්ෂියට එකඟව එයද කළ හැකි නොවේ. කෙසේ හෝ හංගටන් පොරවාගෙන සිටින බැටළු හම ගලවා දමා ඔහුගේ යථා ස්වභාවය ලොවට හෙළි කළ යුතුව ඇත. එසේ නොවුනොහොත් තවත් ජීවිත ගණනාවක් මොවුන් බිලිගනු ඇත. එහෙයින් කෙසේ හෝ මොවුන් නීතිය රැහැනට හසු කර දිය යුතුයැයි මම අදිටන් කර ගතිමි. එමෙන් මේ සිදු කළ යුත්තේ මොවුන්ට ඒ පිළිබඳ කිසිදු සැකයක් නොසිතෙන අයුරෙනි. ඉතා ධනවත් වැදගත් ස්වරූපයක් මවාගෙන සිටින මොවුන් කොතරම් බිහිසුණු දැයි මම මැනවින් වටහා ගත්තෙමි. පීටර්, අන්න හංගටන් මහත්තයා උඹට කතා කරනවා. ඇල්ෆර්ඩ් පැවසුවේ මාගේ කුටියට එපිකම් කරමිනි. මම නොපමාව ඔහු හමුවට කියමි. විසිත කාමරයේ තිබූ හාසි පුටුවට වී දෙයත් එකට පටලවාගෙන කල්පනාවේ නිමග්නව සිටි හංගටන් මා එහි එනදුටුවේ නැත. හංගටන් මහත්තයා, මට එන්න කිව්වේ? පීටර්, උඹ අද පත්තරේ කියවුවද? මහත්තයා මොනව ගැනද අහන්නේ? මම කිසිවක් නොදන්නා බවක් මවා පෑමට වෙර දරුවෙමි. නෑ, කවුරු හරි උඹෙන් අපි එදා රෑ කිය ගමන ගැන විස්තර ඇහුවොත් උත්තර නොදී මඟ ඇරපන්. ඒ විතරක් නෙවෙයි, කවුරු හරි ඒ ගැන ඇහුවොත්
පුළුවන් තරං ඉක්මනට මට ඒ ගැන දැනුන් දීපං. ඔහු පැවසීය. ඔහුගේ මුහුණ අඳුරු වී ඇති බව මම නිරීක්ෂණය කළෙමි. ඇයි මහත්තයා, මොකක් හරි ප්‍රශ්නයක්ද? මම යටහත් පහත්ව විමසුවෙමි. නෑ, උඹට ඒවයින් නැති වැඩක් නෑ. ඒ වගේම මතක තියාගනින්, උඹ අපේ ගමන් බිමන් ගැන කිසිම විස්තරයක් ආත් එක්කවත් කතා කරන්න අවශ්‍ය නෑ. ඔහු පැවසුවේ ආඥාවක ස්වරූපේනි. හොඳමයි, මම ව්‍යාජ යටහත් පහත් බවක් මවා පෑවෙමි. ඉන්පසු එම අවලක්ෂණ බිහිසුණු මිනිසා අසලින් ඉවත් වෙමි. සැබවින්ම හංගටන්ගේ රුව දැකීමට පවා මා හට පිළිකුල දනවන කරුණක් බවට පත් වී තිබුණි. තවත් සතියක පමණ කාලයක් ගත විය. පුවත්පතෙහි පළ වී තිබූ මනුෂ්‍ය ඝාතනය පිළිබඳ මතකයේද කෙමෙන් කෙමෙන් මාගේ සිතින් ඉවත්ව යන්නට විය. එමෙන්ම මේ වන විට හංගටන්ද ක්‍රමයෙන් සිය සුපුරුදු විනෝදකාමී විනාශකාරී දිවි පෙවෙතට හුරුවෙමින් සිටියේය. පෙරසේම ඔහු හොර රහසේ රෝමත් තරුණියන්ගේ ඇසුර පැතුව අතර බෙන්චස් දේවස්ථානයේ ප්‍රධාන පූජකයාද දෛනිකව මුණ ගැසුනේය. එහෙත් ඇන්ඩසන් නැමැත්තා නැවත හංගටන් හමුවීමට නොපැමිණියේය. ඒ පිළිබඳව මාගේ සිතේ නොසන්සුන්තාවයක් ඇති වුවද කාලයත් සමග එයද යටපත් වී ගියේය. යතෝක්ත සිදුවීමෙන් දෙසතියකට පමණ පසුව එළඹී එක් සෙනසුරාදා දිනයක හංගටන් බෙන්චර්ච් දේවස්ථානය වෙත ගමන් කළේ සුපුරුදු ලෙස ඔහුගේ හිතමිතුරු දේවගැතිවරයා හමුවීම පිණිසය. මම දෙව්මැදුරට ආපදව පිහිටි රතගාලෙහි අශ්‍රිය රඳවාගෙන ඔහු එනතුරු බලා සිටියෙමි. අඩ හෝරාවකට පමණ පසු ඔහු දේවස්ථානයෙන් නිවතට පැමිණියේය. එමෙන්ම හංගටන්ගේ මුහුණ අඳුරු වී තිබෙම රැලිගැන් වී තිබෙනු මම දුටුවෙමි. පීටර් යමෝ. ඔහු පැවසුවේ සිය පිටකබායේ වම්පස සාක්කුවේ රඳවාගෙන සිටි කඩදාසියක් ඉවතට ගනිමිනි. එහි යමක් සටහන් කර තිබූ බව මම නිරීක්ෂණය කළෙමි. ඇතැම් විට ඒ ලිපියක් විය හැකියැයි මම අනුමාන කළෙමි. අපින් අනතුරුව පෙරලා හංගටන් මැදුර වෙත ගමන් කළෙමු. එහෙයින් ඉන්පසු යක්තෝත්ත කඩදාසිය පිළිබඳ කිසිවක් මාහට දැනගැනීමට නොලැබුණි. එහෙත් ඉතා අවාසනාවන්ත සිදුවීමක ආරම්භය එය වෙතැයි මම සිහිනෙකුතු නොසුතුවෙමි. පසුදිනාලියොම පහට පමණ මාගේ කුටි ඇසලට පැමිණි යමෙකු එහි දොරට තට්ටු කරන හඬ මාගේ සවන වැකුණේ. මම නැගිට ගොස් දොර ඇර බලවෙමි. පැමිණ සිටියේ ඇල්ෆෙට්ය. මොකද ඇල්ෆෙට් හදිස්සියක්ද? ඔව්, අද උදේ 8 වෙනකොට හංගටන් මහත්තයාට බොහොම වැදගත් ගමනක් යන්න තියෙනවා කිව්වා. උඹට සූදානම් වෙලා ඉන්න කියලා කිව්වා. ඔහු පැවසීය. වැදගත් ගමනක් කිව්වේ? ඒක මම දන්නේ නෑ පීටර්. උඹ සූදානම් වෙලා ඉන්න එක හොඳයි යයි පැවසූ ඇල්ෆර්ඩ් කුටියෙන් පිට වී ගියේය. කෙසේ වෙතත් පෙරවරු 8 පමණ වන විට මම අශ්වරථයේ සූදානම් කරගත්තෙමි. එමෙන්ම පෙරවරු 8 වන විට ඇල්ෆර්ඩ් පැවසූ ආකාරයටම හංගටන් ඉතා වටිනා ඇඳුම් පැළඳුම් වලින් සැරසී පරාදේ සිටිනු දැකගත හැකි විය. පීටර්, මුලින්ම පල්ලියට යමු. හංගටන් පැවසුවේ අශ්‍රියට ගොඩ වෙමිනි. එහෙයින් මම දේවස්ථානය වෙත අසුන් මෙහෙවීමි. මිනිත්තු 15කට පසු අප සිටියේ බෙන්චර්ස් දේවස්ථානය අභියසයි. රතෙන් බැස දේවස්ථානයේ වෙත ගමන් කළ හංගටන් නැවත පැමිණියේ පූජකයා සමගයි. ඉන් අනතුරුව ඔහු රියට නැඟගත්තහ. පීටර්, අද අපිට යන්න තියෙන්නේ බටහිර බෙන්චර්ස් පැත්තට. මෙන්න මේ තියෙන්නේ ලිපිනය. ඔහු ලිපිනයක් ලියන ලද කඩදාසියක් මා අත තැබීය. එමා මින් පෙර විස්තර කරන ලද අවාසනාවන්ත කඩදාසියයි. ඕල්රිච් මන්දිරය බටහිර වෙන්චර්ච්. එහි සටහන්ව තිබුණි. එය නැත ගැටෙත්ම මාගේ ගත හිරිවැටි යන්නක් මෙන් දැනුනේ. ඕල්රිච් මන්දිරය මාගේ මතකයේ අලි අවදි විය. මා බෙන්චර්ච් නගරයේ වෙත පැමිණ රැකියාවක් සොයමින් සිටින අතරතුර එහි ගමන් කළා නොවේද? ඉන් මාහට සතුටුදායක පිළිතුරක් නොලැබුණද
එදිනෙහි අයෝමය ගේට්ටුව අභියසදී මාදුටු රූමත් තරුණියගේ රුව මාගේ මතකයේ නොමැකෙන ලෙස තවම රැඳී ඇත. එයින් මෙම බිහිසුණු මිනිසා ඕල්ඩිෂ් මන්දිරය වෙත ගමන් ගැනීම පිළිබඳ මාගේ මනසේ විශාල ප්‍රතිරෝධයක් ඇතිවිය. එහෙත් අසුන් ඉදිරියට මෙහෙවනු හැර මාහට වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබුණි. නියත වශයෙන්ම මෙම බිහිසුණු මිනිසා ඕල්ඩිෂ් මන්දිරයේ වෙත යහපත් වූ අරමුණකින් යුතුව ගමන් කරනවා විය නොහැක. කෙසේ වෙතත් හංගටන්ගේ රියදුරා ලෙස හෝ ඕල්ඩිෂ් මන්දිරයේ වෙත ගමන් ගැනීමට දෙවියන් වහන්සේ මාහට ඉඩ ලබා දීම පිළිබඳ මම සතුටට පත්වෙමි. අවම වශයෙන් මවුන් එහි කුමක් කරන්නේද යන්න පිළිබඳ සුපරීක්ෂාකාරීව බලා සිටීමට හෝ මාහට හැකිවනු ඇත. එහෙත් යම් හේකින් මෙම බිහිසුණු මිනිසා නීති විරෝධී පිළිකුල් සහගත කටයුත්තක් සිදු කිරීමට උත්සාහ කළහොත් ඊට මැදිහත් විය හැක්කේ කෙසේදැයි මට වටහා ගත නොහැකි විය. කඳු බෑවුන් සහිත මාර්ගයේ ඔස්සේ පැමිණි අපි හෝරාවකට ආසන්න කාලයකට පසු ඕල්ඩිෂ් මැඳුර වෙත ළඟා වීමු. දැවැන්ත අයෝමය ගේට්ටු අසල අපගේ රිය නතර වන විට මුරකරුවා එහි පැමිණියේය. දැවැන්ත ඕක් සහ බර්ජ් ගසින් සෙවන වූ ඕල්ඩිෂ් උද්‍යානයේ දෙස මම සුපරීක්ෂාකාරීව බැලුවෙමි. එහෙත් මුරකරුවා හැර මාගේ නිත ගැටෙන සීමාවේ වෙනත් කිසිවෙක් රැඳී නොසිටියේය. මම මැතිව් හංගටන්, මේ මර්කන්ටයින් දේවගැතිතුමා, ගිහින් ඕල්ඩිෂ් මහත්තයට කියපං අපි ඇවිල්ලා කියලා. හංගටන් කවුළුවෙන් ඉවතට හිස යොමමින් පැවසුවේය. හිස පහත් කොට හංගටන් වෙත ආචාර කළ මුරකරුවා අයෝමය ගේට්ටුව විවර කළේය. ඉන්පසු මම ආශ්‍රිය ඕල්ඩිෂ් මන්දිරයේ උද්‍යානය මැදින් වැටී තිබූ වැලි අතුල වීදිය ඔස්සේ ඉදිරියට මෙහෙයවීමේ දැවැන්ත ඕගස් මැදින් වැටී තිබූ එම වීදිය කෙළවර වූයේ ඕල්ඩිෂ් මැදුරේ දැවැන්ත බරාදේනි. මම රතය ඒ අසලට රැඟෙන ගියෙමි. බරාදේ රැඳී සිටි තවත් සේවකයෙකු පැමිණ ආචාර කළේ අශ්‍රියෙහි නතර කරගන්නවත් සමගයි. ඉන් අනතුරු හංගටන් හා දේවගති මර්කන්ටයින් රථයෙන් බැසගත්තහ. මම හංගටන්ගෙන් යම් උපදෙසක් ලැබෙන තුරු බලා සිටියමි. එහෙත් මෙව ඔහුට මා අමතක විය. මම තවදුරටත් රථයෙහි රියතුරු අසුනෙහි රැඳී සිටියදී ඔහු නිවසට ඇතුළු වූහ. ඉන්පසු මම රියෙන් බැස අවට උද්‍යානය වෙත මාගේ අවධානය යොමු කළෙමි. මැනවින් සාත්තු කර ඉතා අලංකාරව සකසා තිබූ මල් පඳුරු හේතුවෙන් උද්‍යානයට චිත්තාකර්ෂණීය පෙනුමක් ලැබී තිබුණේ එමෙන්ම තැනින් තැන තබා තිබූ ශිලාමය මූර්ති සහ සූර්ය මණ්ඩප හේතුවෙන් එය තවත් තවත් අලංකාර විය. උද්‍යානයේ තිබූ මල් පඳුරු කප්පාදු කරමින් සිටි මහලු සේවකයෙකු මාගේ නිත ගැටුනේ මේ අතරය. මම ඔහු අසලට ගමන් කළෙමි. බිම තනගසාගෙන ඉමහත් උද්‍යෝගයෙන් සිය කාර්යයෙහි නිරතව සිටි ඔහුට මාගේ පියවර හඬ නැසුණා විය යුතුය. එහෙයින් ඔහුගේ අවධානය මා වෙත යොමු කරගනු රිසියෙන් මම උගුර පෑදුවෙමි. ඔහු මදකට සිය කාර්යය නවතා මා දෙස හිස ඔසවා බැලුවේය. එහෙත් ඔහුගේ ප්‍රතිචාරය එම හිස ඔසවා බැලීමට සීමා වූ අතර නැවත සිය කාර්ය වෙත අවධානය යොමු කළේය. ඔහුගේ මෙම ආචාරශීලී නොවන හැසිරීමෙන් මම නොසතුටට පත්වෙමි. එහෙයින් ඔහු සමග කතා බහට නොයා යුතුයයි මම තීරණය කළෙමි. එහෙත් හංගටන් අද දින මෙහි පැමිණියේ කුමන අරමුණක් සිතේ තබාගෙනද යන කරුණ කෙසේ හෝ අනාවරණය කරගත යුතුයයි මම සිතට ගත්තෙමි. අකෘතඥ මිනිසා අසලින් ඉවත් වී මම ඕල්ඩිෂ් මැදුරේ ප්‍රධාන ඉදිරි තොරටුව වෙත සමීප වෙමි. ඇතුළත රස්ව සිටියෝන්ගේ කතා බහ හඬ යාන්තමින් මාගේ සවනේ වැකුණද පැහැදිලිව කිසිවක් වටහා ගැනීමට නොහැකි වූයෙන් මම නොසන්සුන් වෙමි. කතා බහ අතරතුරදී හංගටන් සුපුරුදු ලෙස සියාසෝපන සිනහ හඬ නගනු
ඇසුනෙන් මේ ඉතා සුහද හමුවක් විය යුතුයැයි මම උපකල්පනය කළමි. හංගටන් මන්දිරයේ රදලයෙන් සහ ඕරිෂ් පරපුරේ අයවලුන් පෙර සිට දැන හැඳින සිටියා විය නොහැක. ඕල්රිෂ් මැදුර පිහිට ස්ථානය පිළිබඳ කිසිදු පූර්ව දැනීමක් හංගටන් සතු නොවූ බව මාහට ප්‍රත්‍යක්ෂ වී තිබුණෙන් ඉහත නිගමනයට එළඹීමේ හැකියාවක් තිබුණේ නොදන්නා දෙපිරිසක් අතර සුහද හමුවක් එපමණක්ද නැත. අතරමැදියකු ලෙස පූජකයෙක් එසේනම් මෙම හමුවේ අරමුණ කුමක්ද? අභව්‍ය වූ සියල්ල බැහැර කළ පසු ඉතිරි වන්නේ අතිභයංකාර පිළිතුරකි. කිසිවෙකු නිවස තුල සිට මා සිටි දෙසට ඇවිදෙනු ඇසුණෙන් මම එතනින් නිවතට පියමැන්නෙමි. ආ, අන් ඔහේලගේ ලොකු මහත්තයා කිව්වා තව මිනිත්තු 10කින් විතර පිටවෙන්න සූදානම් වෙන්න කියලා. මාසලට පැමිණි සේවිකාවක් පැවසුවාය. ඊට පිළිතුරු ලෙස මම හිස ඉහළ පහළ සැලවෙමි. එහෙත් තවත් අඩ හෝරාවකට ආසන්න කාලයක් එලෙස බලා සිටීමට මාහට සිදුවිය. කෝපය මුසු බල්මකින් නිතර අවලක්ෂණ වී තිබෙන හංගටන්ගේ කෛරාටික මුහුණ මෙවර ප්‍රීතියෙන් උපවැටී ඇති බව මම තුටුවෙමි. ඔහු පසුපසින් නිවසෙන් එළියට පැමිණි පූජකයාගේ මුහුණේද සිනාරැල්ලක් රැඳී තිබුණේ. හිසේ මුළුමනින්ම පාහේ තට්ටේ පෑදී තිබූ තවත් මහලු තැනැත්තෙක් ඔවුන් සමග නිවසෙන් නිවතට පිවිසියේය. ඔහු අත ඉතා වටිනා සැරයටියක් වූ අතර ඇඳුම් පැළඳුම් ආදියද අත්‍යාලංකාර වූයේය. පෙනුමෙන් ඔහු ඉතා වංශවත් තැනැත්තෙකු වූ බව මම වටහා ගත්තෙමි. සැබවින්ම ඔහු ඕරිච් මැදුරේ වත්මන් හිමිකරු විලියම් ඕරිච් ආදිපාදවරයා වූ බව මම පසුව දැනගත්තෙමි. ඔහු 55 වැනි වියේහි පමණ පසුවන්නට ඇත. ඕරිච් මැදුරෙන් පිට වූ අපි නැවත හංගටන් මන්දිරයේ වෙත පැමිණියෙමු. මර්කන්ටයින් දේවගැතිතුමාද අප සමග නිවස කරා පැමිණියේය. ඔහු නිවසෙන් පිටව ගියේ තවත් අඩ හෝරාවකට පමණ පසුවය. එදින රාත්‍රියේ මුළුල්ලේ මාහට නිින්දක් නොවේය. ඕරිච් මැදුර සමග මෙම බිහිසුණු මිනිසාගේ ඇති ගනුදෙනුව කුමක්ද යන නොවිසදෙන ගැටලුවෙන් මාගේ මනස වැසී ගොස් තිබුණේ. එහෙයින් නිින්ද මා අසලකටවත් නොවූයේය. මෙලෙස තවත් දෙදිනක් ගත වෙනේ. වෙසසින් සඳහන් කළ යුතු කිසිවක් සිදු වූයේ ඉන් අනතුරුව උදා වූ තෙවන දිනයේදීය. එදින සන්ධ්‍යාවේ සුවිශේෂී පුද්ගලයෙක් හංගටන් මන්දිරයේ වෙත පැමිණියේය. ඔහු විලියම් ඕරිච් විය. ඔහු පැමිණි අතිසුකෝපභෝගී අශ්‍රිය බරාතේ නවත්වන විට මා සිටියේ මගේ කුටියෙහිය. පැමිණ සිටියේ ඕරිච් ආදිපාදවරයා බැව් දුටු වහා මාගේ අටිහිතෙහි ලැගුම්ගෙන තිබූ කුතුහලයේ යළි අවදි විය. මම කිසිවෙකුගේ සිතේ සැකයක් ඇති නොවන අයුරින් විසිත කාමරෙහි කුමක් සිදුවන්නේදැයි සොයා බැලුවෙමි. එදින විලියම් ඕරිච් පිටව යන විට වේලාව පස්වරු 8ටද ආසන්නව තිබෙන්නට ඇත. හංගටන් සමග ඔහු බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටියද ඔවුන්ගේ කතා බහ කුමන මාතෘකාවක් ඔස්සේ වැටී ඇත්දැයි යන්න මට නොවැටහිනි. පසුදිනට පහන් විය. එදින සන්ධ්‍යාවෙහි නැවත වරක් අපි ඕරිච් මන්දිරයේ වෙත ගමන් කළෙමු. මෙවර මර්කන්ටයින් පූජකතුමා වෙනුවට මෙම ගමනට හංගටන්ගේ සොහොයුරියයයි පැවසූ තැනැත්තිය එක් වූවාය. අක්කාගේ සහ මල්ලීගේ රූපකායන්ගේ අසමානතාවය කොතෙක් හොඳින් පිළිබිඟු වේදයත් ඉතා කුඩා ලදරුවෙකුට වුවද ඔවුන් ඥාතීන් නොවන බැව් වටහාගත හැකි වෙනු ඇත. අවම වශයෙන් ඔවුන් ඥාති සොහොයුරන් යැයි උපකල්පනය කිරීමද අනුවනකමකි. එය එසේ වුවද එදින හංගටන් පිළිගැනීමට ඕරිච් මැදුරේ හිමිකරු දැඩි උද්‍යෝගයෙන් යුතුව සූදානම්ව සිටියේය. එපමණක්ද නැත, මගේ උපකල්පනය සනාථ කරමින් දෙවගණක් පන්තු එම තරුණියද විසිත කාමරයේ තිබූ දිගු සුව පහසු සෝපාවේ අසුන්ගෙන සිටියාය. අය උත්සව අවස්ථාවන්ට උචිත අත්‍යලංකාර දිගු ගෞමකින් සැරසී සිටියෙන් මාගේ සිත තව තවත් සලිත විය. එසේනම් හංගටන්
එම ලද බොළඳ තරුණිය හට විවාහ යෝජනාවක් රැගෙන ආවා විය යුතුය. හංගටන් ගත කළ අදම සල්ලාල දිවි පෙවෙත මම හොඳින් දැන සිටියෙමි. මෙවන් වංශවත් රූමත් ලාබාල යුවතියක් විවාහ කර ගැනීමට ඔහු කිසිසේත් සුදුසු නොවේ. එබැවින් ඔහුට මෙම අසරණ තරුණිය විවාහ කර ගැනීමට අවශ්‍යතාවයක් තිබේ යැයි සිතිය නොහැක. එසේනම් ඔහු ඇය වෙත විවාහ යෝජනාවක් ගෙන එන්නේ කුමන අරමුණකින්ද? නියත වශයෙන්ම ඕරිෂ් පරම්පරාවේ දේපල පිළිබඳ පහළ වූ දැඩි තණ්හාව නිසා විය යුතුය. මාගේ උපකල්පනයන් සියල්ල සනාථ කරමින් අපේ ආශ්‍රය එහි බරාදය වෙත ප්‍රවිෂ්ටවත්ම විලියම් ඕරිෂ් මහතා පැමිණ ඉතා ගෞරවයෙන් හංගටන් සහ ඔහුගේ නාමික සොහොයුරිය පිළිගත්තේය. මම ආශ්‍රය පරාදයට මදක් කොප්පෙන් පිහිටි විලෝගසක් අසල නතර කළෙමි. ඒත් මාගේ සිත තිබුණේ නිවසේ විසිත්ත කාමරයෙහිය. හංගටන්ගේ අප්‍රසන්න සිනාහඬ මෙන්ම ඕරිෂ් මහතාගේ ගැඹුරු හඬද මාගේ සවන් වැකුණි. මම කුතුහලයෙන් යුතුව විටින් විට බරාදය අසලින් එහා මෙහා ගමන් කළෙමි. මෙහි සත්‍ය වශයෙන්ම කුමක් සිදුවෙන්නේදැයි ප්‍රත්‍යක්ෂ කර දැන ගැනීම මාගේ අරමුණ විය. එහෙත් ප්‍රථම වර දුටුවාට පසු ඇය එම විසිත්ත කාමරයේ රැඳී සිටිනු මම නොදුටු වෙමි. මොවුන්ගේ ප්‍රිය සම්භාෂණය අවසන් වූයේ රාත්‍රී 8ට පමණය. ඒ වන විට තද සුළඟක් හමා යමින් පැවතියේ මහා වර්ෂාවක් අතළඟ බව පවසන්නාක් මෙනි. එහෙත් නිවස බලා පිටත්වීම සුදුසු යැයි හංගටන් පැවසුවේය. වැසි සහිත මොහොතක කඳු බෑවුම් සහිත වේදියේ අශ්‍රිය මෙහෙවීම අවදානම් සහගත කටයුත්තක් බැව් මම දැන සිටියෙමි. එහෙත් වර්ෂාව ඇරඹීමට ප්‍රථම එම දුෂ්කර පෙදෙස පසු කළ හැකි වේ යැයි මම අනුමාන කළෙමි. ඕල්රිච් මහත්තයා, එහෙමනම් අනිද්දට එන්න, ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරගන්න. හංගටන් පැවසුවේ රථයට ගොඩ වෙමිනි. හොඳමයි, අපි ඉක්මනින් මුණ ගැහුමු. ඕල්රිච් පෙරලා පිළිතුරු දෙනි. ඉන්පසු හංගටන් සහ ඔහුගේ සොහොයුරිය රැගත් අශ්‍රිය හංගටන් මන්දිරයේ පරා මෙහෙයවීමි. වාසනාවකට මෙන් වර්ෂාව ඇරඹුණේ අපි කඳු බෑවුම් සහිත පෙදෙසෙහි වැඩි කොටසක් පසු කළ පසුවය. ඒ ඉතා ප්‍රචණ්ඩ වර්ෂාවක් විය. වර්ෂාව මදක් තුරුල් වන තුරු රථය නවතාගෙන සිටීමට පවා අපට සිදුවිනි. එහි නැදින නිවස කරා ළඟාවන විට රාත්‍රී 10ට පසු වී තිබුණි. මම සීතලෙන් ගැහෙමින් මගේ කුටියට වී උද්ගත වැති අසහනකාරී වාතාවරණය පිළිබඳ කල්පනා කළෙමි. හංගටන්ගේ රියදුරාවන මා මොවුන්ගේ මෙම ක්‍රියාදාමයට මැදිහත් වන්නේ කෙසේද? එය කළ හැකි ක්‍රියාවක්ද? නියත වශයෙන්ම හංගටන් ඇරයුම් කළ අයුරින් ඕරිෂ් මහතා අනිද්දා දිනයේ මෙහි පැමිණෙනු ඇත. ඔවුන් මේ සූදානම් වන්නේ විවාහ මංගල උත්සවයකටද? හංගටන් වැනි තුච්ච නින්දිත මිනිසෙකු හට එවන් වංශවත් තරුණියක විවාහ කර ගැනීමට ඇති අයිතිය කුමක්ද? පෙර සැලසුම් කරගත් ආකාරයට ඊට පසු එළඹි සඳුදා දින සන්ධ්‍යාවෙහි විලියම් ඕරිච්ගේ සුඛෝපභෝගී ආශ්‍රය හංගටන් මන්දිරයේ ගේට්ටුවෙන් ඇතුළු වනු මම දුටු වෙමි. තවත් මිනිත්තුවක පමණ කාලයකට පසු එය බරාදය ඇසල නතර කෙරුණි. ඉන් බැසගත් ඕරිච් මහතාගේ මුහුණ අඳුරු වී තිබෙනු මම නිරීක්ෂණය කළෙමි. හංගටන් මහත්තයා, මට බොහොම කනගාටුයි. නැන්සිගේ වැඩි කැමැත්තක් නෑ අපේ මේ යෝජනාව ගැන. ඕරිෂ්ගේ මුවින් පිටවිනි. මා ඒ ඇසල සිටිනු ඔහු දුටුවේ නැත. හංගටන් දුටුසැනින් ඔහු එසේ පැවසුවේ සිතේ සිරකරගෙන සිටි පීඩනය සුසුමක් සමග පිටකර හරිමිනි. එහෙම කියලා බෑ ඕල්රිච්, මේක මගේ ගෞරවයට කැලලක්. නැන්සි මේකට කොහොම හරි කැමති කරවා ගන්න වෙනවා. නැත්තම් මම මගේ ඥාති හිත මිත්‍රාදීන්ට මුහුණ දෙන්නේ කොහොමද? හංගටන් පැවසුවේ ආඥාවක ස්වරූපේනි. මට පුළුවන් තරම් ආයාචනා කළා, අවවාද කළා. ඒත් වැඩක් උනේ නෑ. ඒත් මම හිතන්නේ නෑ නැන්සි මගේ වචනෙට ගරු නොකර ඉඳී කියලා.
අන්න හරි, ඒක තමයි විය යුත්තේ ඕල්රිච්. මාත් එක්ක විවාහ වුණා කියලා නැන්සිගේ වටිනාකම අඩු වෙන්නේ නෑ. මේ විවාහයෙන් අපි දෙගොල්ලොන්ටම සිද්ධ වෙන්නේ යහපතක්, හංගටන් පැවසීය. ඕ, මම මේ ගැන නැන්සිට පැහැදිලි කළා, ඕල්රිච් පැවසීය. ඇයි, නැන්සි හොර රහසේම වෙනත් කෙනෙක් එක්ක විවාහ ගිවිසගෙන වෙන්න පුළුවන් එහෙනම්? නෑ හංගටන් මහත්තයා, මට ස්ථිරවම කියන්න පුළුවන් එහෙම දෙයක් නැති බව. එහෙමනම් ඉතින් මගේ යෝජනාවට අකමැති වෙන්න නැන්සිට කිසිම සාධාරණ හේතුවක් නෑ. මේක මගේ ආත්ම ගෞරවයට හානියක්. කෝල්රිච් මහත්තයා, හංගටන් කෝපයෙන් වියරු වැටි කෑ ගැසීය. මම කොහොම හරි නැන්සිගේ හිත හදන්නම්. හංගටන් කෝකටත් අපි ඉක්මන් වෙන්න නරකයි. නැන්සිගේ හිත හැදෙනකල් අපි ටිකක් ඉවසමු. හෙට හවසායෙත් හංගටන් එන්න නැන්සිව හමු වෙන්න. ඕරිච් පවසුවේ නිවසෙන් නිවතට පැමිණෙමිනි. මම වහා උන් තනින් පිටතට පියමැන්නෙමි. එහෙයින් හංගටන් හෝ ඕල්රිච් හෝ මා දුටුවේ නැත. පසුදින සන්ධ්‍යාවෙහි අපි නැවත වරක් ඕල්රිච් මැදුර කරා පිටත්ව යාමට සූදානම් වුනෙමු. මෙවර හංගටන්ගේ සහයට පැමිණියේ ඇන්ඩර්සන්ය. ඔහු බෙන්චර්ස් ටවුමේදී රථයට කොට වූයේය. මම රථයේ ඉදිරියට මෙහෙවන අතර ඉමහත් උද්‍යෝගයෙන් ඔවුන්ගේ කතාබහට කන් දුනිමි. කෙල්ල මහමිනිහට කීකරු නෑ. ඕරිච්ගේ අකමැත්තක් නෑ මේ විවාහෙට. ඒත් නැන්සි කැමති නෑ. හංගටන් පැවසුවේ කෝපේනි. එක අතකට බැලුවම ඒකේ ඇති වැරැද්දකුත් නෑ. ඇන්ඩර්සන් පවසනු ඇසුනේ. වැරැද්දක් නෑ. හංගටන් ගිගුලේය. ඕ, නැන්සි තමුසිට වඩා කොච්චර ලාබාලද, රූමත්ද. මම තමුසිට කිව්වා මේ වැඩේට සුදුසු මමයි කියලා. තමුසේක ඒ වෙලේ පිළිගත්තද? නෑ, වැඩේ වැරදුනාම තමයි මාව මතක් වෙන්නේ. ඇන්ඩර්සන් පවසනු ඇසුනේ. ඇන්ඩර්සන්, තමුසෙ මේක විහිළුවකට ගන්න ලෑස්ති වෙන්න එපා. මතක තියාගන්නවා, අපි මේ ඔට්ටු අල්ලන්නේ කෝටි ගණනක දේපල වස්තුවත් එක්ක බව. මේ වැඩේ ගැස්සුනොත් දෙයියම්පා, මම ඕකිව මහමිනිහත් එක්කම පරලොව යවනවා. හරි හරි, තමුසෙ කලබල වෙන්නේ නැතුව ඉන්නවා. අපි බලමුකෝ අද මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඇන්ඩර්සන් පැවසීය. ඉතා බිහිසුණු අපරාධයක් සිදුවීමට යන බව මට ප්‍රත්‍යක්ෂ විය. මොවුන් සැරසෙන්නේ එම අසරණ තරුණිය විවාහ කරගෙන කෝටි ගණනක දේපල කොල්ල කෑමට නොවේද? විලියම් ඕල්රිච්ට හෝ මොවුන් පිළිබඳ සැක නොසිතෙන්නේ මන්දැයි මට වටහා ගත නොහැකි විය. විනාශ වන්නේ ධන සම්භාරයක් පමණක් නම් කම් නැත. මෙම අදම මිනිසුන් නියත වශයෙන්ම ඇය ඝාතනය කරනු ඇත. මා හංගටන්ගේ රියදුරකු පමණි. මට කිසිසේත් හංගටන්ගේ පරපුරේ හෝ ඕරිච් පරපුරේ හෝ වංශවත් ධනවත් බවට සිහිනෙකදු සමූපවීමට නොහැකි වනු ඇත. එහෙත් සැබවින්ම මම එම සෝභා සම්පන්න තරුණියගේ රුවට ඇලුම් කළෙමි. එය දෛවෝපගත බැඳීමක් යැයි යටිසිත පවසන්නට විය. එහෙත් ඇය කෙසේ හෝ මෙම මර උගුලෙන් මුදාගත යුතු යැයි මම තරයේ අදිටන් කර ගත්තෙමි. පසුරු පහ පමණ වන විට අපි ඕල්රිච් මන්දිරයේ වෙත ළඟා වීමු. සේවකයෙකු පැමිණ අයෝමය ගේට්ටුව විවර කළ පසු මම අශ්‍රිය මැදුර වෙත විහිදී තිබූ වීදියේ ඉදිරියට මෙහෙයවීමි. විලියම් ඕල්රිච් මහතා මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස අප පැමිණෙනතුරු බලා සිටිනු ඈත සිටම දැකගත හැකි විය. "සුබ සන්ධ්‍යාවක් ඕල්රිච් මහත්තයා, මම ඇන්ඩර්සන්, මේ මගේ හොඳම මිත්‍රයා." ඇන්ඩර්සන් පැවසුවේ හංගටන් තමා කවුරුන්දැයි හඳුන්වා දීමට ප්‍රථම ඕල්රිච් මහතා හට අතට අතදී සුබ පතමිනි. මම මෙහි සිදුවන සියල්ල ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් එතනින් ඉවත්වීමට අනලැබෙන තුරු ඔවුන් අසලට වී සිටියෙමි. එහෙත් හංගටන් හට මා මුලින්ම නිම අමතක විය. හංගටන් මහත්තයා මම ආයෙත් දුවත් එක්ක මේ ගැන කතා කළා. ඒත් හොඳ ප්‍රතිචාරයක් නම් ලැබුණේ නෑ. ඕරිච් පැවසුවේය. හරි හරි, ඒ ගැන අපි හැමිට කතා කරමු. මේවට කලබල වෙලා බෑ ඕල්රිච් මහත්තයා. ඇන්ඩර්සන් පැවසුවේ ඕල්රිච් මහතාගේ සිත සනසන්නාක් මැනේ. ඔහු කතාවේ අති දක්ෂයකි.
ඕනෑම අයකු සියසුමට වාක්මාලාවෙන් මෙල්ල කළ හැකි බව ඇන්ඩසන් සනාථ කළේය. ඕල්රිච් යථාතත්වයට පත් වූ පසු ඔහු තිදෙනාම නිවසට ඇතුළු වූහ. එහෙයින් පසු ඔවුන් අතර ඇති වූ සංවාදයට කන්දීමට මට නොහැකි විය. එහෙත් මේ වන විට තවත් එක් දෙයක් මම ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියෙමි. එනම් සේවකීන්ට අමතරව මෙම දැවැන්ත ඕල්රිච් මන්දිරයේ වෙසෙන්නේ මේ විලියම් ඕල්රිච් මහතාත් ඔහුගේ දියණිය නැන්සි ඕල්රිච් මැනවියත් පමණක් වන බවය. ඕල්රිච් ආර්යාව මීට කලකට ඉහත මියගිය බැව් හංගටන් පවසනු මම අසා තිබුණෙමි. ඔවුන් මාගේ දර්ශනපතයෙන් ඉවත්ව ගියෙන් මම අරමුණකින් තොරව උද්‍යානයේ දෙසට පියමැන්නෙමි. ඉතා හොඳින් අඳට්ටු කරන ලද උද්‍යානයේහි විවිධ වර්ණයෙන් යුත් මල් පඳුරු පිරී තිබුණි. ඒ අතරින් තැඹිලි පැහැගත් පුෂ්පයන්ගෙන් පිරී තිබූ කාර්නේෂන් පඳුරු සහ අතරින් පතර පිහිටි දැවැන්ත වෘක්ෂයන්ගේ කඳන් වසාගෙන පැතිර තිබූ ඕකිඩ් පඳුරු වලට විශේෂ තැනක් හිමි විය. මේ අතර මම උද්‍යාන මැදෙහි මන්දිරයේ දෙසට මුහුණලා පිහිටේ සූර්ය මණ්ඩපය වෙත පියමැන්නෙමි. එහි සිට නිවසේ උද්‍යානයේ දෙසට මුහුණලා තිබූ දකුණු පාර්ශවය මැනවින් දැකගත හැකි විය. දෙමහල් ප්‍රාසාදයේ උද්‍යානයේ දෙසට විවර වන ජනෙල් කවුළු රාශියක් තිබෙනු මම දුටුවෙමි. ඒ ඉහළ මාලයේ කවුළු හතක් සහ පහත මාලයේ කවුළු හතරක් වන ලෙසයි. ඉන් ඉහළ මහලේ ඉදිරිපසින්ම පිහිටි කවුළු අසල රැඳී සිටි කිසිවෙකුගේ ඡායාවක් මානෙත ගැටුනේ මේ අතරයි. දුටු දසුනෙන් මම බෙහෙවින් නොසන්සුන් වෙමි. ඇය කවුළු අසලට වී හිස් බැල්මෙන් ඉවත බලා සිටියාය. මීළඟ නිමේෂයේදී ඇයගේ දෙනෙත් මා දෙසට යොමු විය. මම ඇසිපිය නොහෙලා ඇය දෙස බලා සිටියෙමි. ඇයගේ දෙනෙතේ රැඳී තිබුණේ අපරාජිත අසරණ බැල්මකි. එමෙන්ම ඇය දැකීමෙන් මා මවිතයට පත් වූවාක් මෙන් ඇයද එම උද්‍යානයට ආගන්තුක වූ මා දැකීමෙන් වික්ෂිප්ත වී සිටියාය. සැබවින්ම ඇයත් මරණය සඳහා කැප වූ සතෙකු අතරත් කිසිදු වෙනසක් නැත. ඇය මෙම ඉරණමෙන් මුදා ගැනීමට දෙවියන් වහන්සේ මට ලබා දෙන අවසන් අවස්ථාව මෙය විය හැකියයි මට සිතුනේ. එහෙත් මා ඇයට මාගේ සිතේ පැවති අදහස් පවසන්නේ කෙසේද? තවමත් ඇය මා දෙස බලා සිටී. මම නොපමාව මාගේ සුරත ඔසවා එහා මෙහා සැලුවෙමි. ඒ අයගේ අවධානය තවත් හොඳින් මා වෙත ලබා ගැනීම පිණිසයි. ඉන් ඇයගේ දෙනෙත විශ්මයෙන් පුළුල් වනු ඇතැයි මම අපේක්ෂා කළෙමි. එහෙත් ඊට ප්‍රතිචාර ලෙස ඇය කළේ වෙනත් අයෙකුගේ අවධානය තමා වෙත යොමු වී ඇත්තැයි සැකහැර දැනගනු පිණිස වටපිට බැලීමයි. ඉන්පසු ඇය තවත් පියවරක් ඉදිරියට තබා කවුළුවේ සමීපයටම පැමිණියාය. උසඳින් කෑගැසුවේ නම් ඇයට මාගේ සිතේ තිබූ දේ පැවසීමේ හැකියාවක් තිබුණද මම එවන් අඥාන තීරණයකට එළඹුණේ නැත. ඉන් අනතුරුව මම ඇයට පෙනනායුරින් මගේ සාක්කු පිහිය ඉවතටගෙන සූර්ය මණ්ඩපය මැදේ තිබූ දැවමුවා මේසේහි මාගේ පණිවිඩය කෙටුවෙමි. මාගේ අදහස ඇය තේරුම් ගත් බැව් වටහාගත් බව පවසන්නාක් මෙන් ඇය සියුමැලි වත ඉහළ පහළ සැලුවාය. තවත් අපර කීපයක් ඇසපිය නොහෙලා මා දෙස බලා සිටි ඇය ඉන්පසු කවුළු අසලින් ඉවත්ව ගියාය. මම නැවත වරක් සූර්ය මණ්ඩපයේ මැදේ තිබූ දවමුවා මේසේ මත මොහොතකට පෙර මා කෙටූ වචන කීපය කියවා බැලුවෙමි. හංගටන් මිනිමරු සල්ලාලෙක් ඔහුගෙන් ඈත්වෙන්න දේපල කොල්ල කෑමේ සැලැස්මක් ඇය වෙත පැවසිය යුතු තවත් බොහෝ දෑ මාගේ සිත තුළ පෙළ ගැසී තිබුණද ඊට වැඩි යමක් එහි සටහන් නොකිරීමට මම සිත හදාගත්තෙමි. ඉන්පසු තවත් අඩහෝරාවකට ආසන්න කාලයක් ගත වුවද නැන්සි ඕල්රිච්ගේ රුව මාගේ නෙත ගැටුනේ නැත. අපි ඕල්රිච් මැදුරෙන් පිටත් වන විට පස්වරු හතට ආසන්නව පැවතුනේ. ඒ වන විට ඕල්රිච් මහතා සහ හංගටන් මෙන්ම
ඇන්ඩසන්ද යහමින් මඳුවිත තොළගා සිටියහ. පීටර්, වරෙන් අපි පිටත්වෙමු. හංගටන් පැවසුවේ ඇන්ඩසන්ද රථයට ගොඩ වූ පසුවයි. මම ඔවුන් රැගෙන හංගටන් මැදුර බලා ගමන් ඇරඹීමි. එහෙත්ින් පිටවන තුරුත් නැවත මම ඇය නොදුටුවෙමි. හංගටන්ගේ ප්‍රකෘති සිහිය මත්භාවය හේතුවෙන් පලා ගොස් තිබුණද ඇන්ඩසන් ඉතා හොඳ සිහි කල්පනාවෙන් සිටියේය. විලියම් ඕල්රිච්ගේ අඥාන බව පිළිබඳවත් නැන්සි ඕල්රිච්ගේ රූසපුව පිළිබඳවත් තමන් නුදුරු අනාගතයේදී ඔවුන්ගෙන් කොල්ල කෑමට සැරසෙන කෝටි ගණනක් වටිනා වස්තු සම්භාරය පිළිබඳවත් හංගටන් නොනවත්වාම දෙඩවීමට වූයෙන් ඔහුව පාලනය කර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට ඇන්ඩසන්ට සිදු වූයේය. ඒත් හංගටන් මෙන්ම ඔහුද මා පිළිබඳ විශ්වාසය තබා ඇති බැව් මම ප්‍රත්‍යක්ෂ කරගත්තෙමි. තමන් අතින් සිදු වූ අති භයානක අත්වැරදීම එය බැව් ඔවුන් කිසිසේත් නොසිතන්නට ඇත. බැවුම් සහ කඳු ශිඛර සහිත අවදානම් සහගත පෙදෙස පසුකර අපි ක්‍රමයෙන් ඉදිරියට ගමන් කළෙමු. පීටර්, උඹ ගැන අපිට විශ්වාසය තියන්න පුළුවන්. උඹ හොඳ එකා. ඒ වෙනුවෙන් උඹට අපි හොඳට සලකනවා. ඔව්, ඇත්තමයි. මේ වැඩේ හරි ගිය ගමන් අපේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි. ණය ණය, ඒවා සේරම ළඟදී ඉවරයි. හංගටන් උමතුෙන් මෙන් දෙඩවීය. මම රථයේ ඉදිරියට මෙහෙවමින් මෙහඬව සියල්ල අසා සිටියෙමි. ඕ පීටර්, ඒ කතාව ඇත්ත. උඹ හොඳ විශ්වාසවන්ත මිනිහෙක්. උඹ ඒක එක සැරයක් අපිට ඔප්පු කරලා පෙන්නුවා. සමහර විට උඹ අපිට උදව් කරන්නේ හෘද සාක්ෂියට එකඟව නොවෙන්න පුළුවන්. අද කාලයේ හෘද සාක්ෂිය කියලා දෙයක් නෑ පීටර්. හැම ප්‍රශ්නයකටම එක උත්තරයයි තියෙන්නේ. සල්ලි, හොඳින් හෝ නරකින් සල්ලි තමයි මේ ලෝකෙ පාලනය කරන දෙවියෝ. ඇන්ඩසන් පැවසුවේ සියමුවේ රඳවාගෙන සිටි සුරුට්ටුව පසෙකටගෙන තුන් වලාවක් මුදා හරිමිනි. එදින ඇන්ඩසන්ද අප සමග හංගටන් මැදුර වෙත පැමිණියේය. එමෙන්ම පසුදින උදෑසන තවත් තැනැත්තෙක් නිවස කරා පැමිණියේය. ඔහු පූජක මර්කන්ටයින් විය. ඉන් අනතුරුව ඇන්ඩසන්, හංගටන්, පූජක මර්කන්ටයින් සහ හංගටන්ගේ සොහොයුරිය එක්ව යම් රහසිගත සාකච්ඡාවක නිරතව සිටිනු දැකගත හැකි විය. නියත වශයෙන්ම ඔවුන් අසනන ඕල්රිච්ගේ මිල මුදල් සහ දේපල කොල්ලකා ගන්නා ආකාරය සූක්ෂම ලෙස සැලසුම් කරන්නට ඇත. මොවුන් අති බිහිසුණු මිනිමරු කල්ලියක සාමාජිකයන් වන බැව් මේ වන විට මම අවබෝධ කරගෙන සිටියෙමි. එහෙත් මොවුන්ගේ මෙම විනාශකාරී ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබිය යුත්තේ කෙසේද? තවත් දින කීපයක් ඇතුළත ඊට නිසි පිළිතුරක් සොයා නොගත්තහොත් නියත වශයෙන්ම නැන්සි ඕල්රිච් මැනවිය සහ ඇගේ පියාද මොවුන්ගේ කොතුරක් බවට පත්වනු නොඅනුමානය. තවත් දෙදිනක් ගත විය. නැවතත් ඕල්රිච් මැදුර වෙත ගමන් කළ යුතුයයි හංගටන් එදින උදෑසන මාහට පැවසුවේය. සැලසුම් කරායුරින් එදින සන්ධ්‍යාවෙහිද අපි ඕල්රිච් මැදුර කලා ගමන් කළෙමු. සිය අරමුණ සඵල කරගන්නා තුරු ව්‍යාකෘයකු මෙන් දැඩි කැපවීමෙන් කටයුතු කරන ස්වභාවයක් හංගටන්ගේ තිබුණේ. කුමන බාධකය පැමිණියද ඔහු සූක්ෂමායුරෙන් ඒ ඉවත් කර ගනී. සිය ගමනට බාධා කරන්නා වූ ඕනෑම අයකු මරා දැමීමට පවා ඔහු මදකතු පසුබට නොවන බැව් මේ වන විට ප්‍රත්‍යක්ෂ වී තිබුණේ. එදිනෙහි ගමන් කළේ හංගටන් සහ මර්කන්ටයින් පූජකයාය. හංගටන්ගේ සොහොයුරිය හෝ ඇන්ඩසන් හෝ ඊට සහභාගි නොවේය. ඔවුන් මෙන්ම මමද ඕල්රිච් මැදුර කලා ගමන් කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටියෙමි. ඒ මාගේ අනතුරු ඇඟවීමට ඇය කෙබඳු ප්‍රතිචාරයක් දක්වනු ඇත්තැයි දැන ගැනීම පිණිසයි. ඇය මා හංගටන් හට පාවා දෙනු ඇත්තැයි මම සිහිනෙකුදු නොසිතුවෙමි. ඇය එසේ නොකරනු ඇත්තැයි සිතීමට සාධාරණ හේතු තිබුණි. ඇය හංගටන් හා විවාහ වීම දැඩි ලෙස පිළිකුල් කිරීම පමණක්ම වුවද එලෙස සිටීමට ප්‍රමාණවත් නොවේද? හංගටන් සහ පූජක මර්කන්ටයින්
ඕලිෂ් මැදුර වෙත්ත ඇතුළු වූ පසු මම නොපමාව උද්‍යානය මධ්‍යයේ පිහිටි සූර්ය මණ්ඩපය කරා ගමන් කළෙමි. පෙරදින මෙන්ම මෙදිනද ඇය ඉහළ මහලේ ඉදිරිපස කුටියේ කවුළුවෙන් බලා සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වුනෙමි. එහෙත් ඇය එහි නොසිටියාය. මම දෙකිදියාවෙන් යුතුව සූර්ය මණ්ඩපය මධ්‍යයෙහි වූ මේසේ දෙස බැලුවෙමි. ඇය හට මගේ පණිවිඩය දැක ගැනීමට හැකිවන්නට ඇතැයි මම අපේක්ෂා කළෙමි. ඒ සනාථ කරමින් සහ මාගේ දෙනෙත විශ්මයෙන් පුළුල් කරමින් එහි තවත් යමක් සටහන්ව තිබෙනු මම දුටු වෙමි. ඔහුත් මාත් අතර විවාහයක් කිසි දිනක සිදු නොවනු ඇත. ඔබ කවුද? මින් පෙර මා ඔබ දැක තිබෙනවාද? මාගේ පියාට මේ කිසිවක් තේරුම් කර දිය නොහැක. ඔහු මට බල කරනවා හංගටන් හා විවාහ වෙන ලෙස. මෙය ශෝකාන්තයකින් නිම වෙන බැව් මම දනිමි. අළු යට සැඟව තිබූ ගිනි පුපුරක් හමනා සුළන් රැල්ලකින් යළි ඇවිලෙන්නක් මෙන් මාගේ හදවතද සලිත වී ගියේය. මම වහා මගේ සාක්කු පිහියේ ඉවතට ගත්තෙමි. ඔව්, අපි මින් පෙර හමු වී ඇත. මා හංගටන්ගේ රියදුරු පීටර් වෙමි. එහෙත් මා ඔබට උදව් කළ යුත්තේ කෙසේද? එය මට නොවැටහේ. මාගේ මෙම ලෙන්ගතු බව අස්වාභාවිකයයි නොසිතන්න. මම එහි සටහන් කර හිස ඔසවා බැලීමි. මා දෙස කිසිවෙකු බලා සිටින්නේ දැයි යන නුහුරු හැඟීමෙන් මගේ සිත සලිත විය. මම අවට විපරං කළෙමි. එහෙත් කිසිවෙකු උද්‍යානයේ රැඳී සිටියේ නැත. ඕරේජ් මැදුරේ ඉහළ මහලේ ඉදිරිපස කුටියේ කවුළුව වෙත මාගේ නෙත දිව ගියේ ඉන් අනතුරුවය. විශ්මයකි. ඇය කවුළුව අසල සිට මා දෙස බලා සිටියාය. මම කිසිවක් කර කියා ගත නොහැකිව ගල් ගැසුනෙමි. මිනිත්තු කීපයක් මා එලෙස නිරුත්තරව ගල් ගැසී සිටින්නට ඇත. පීටර්, තම්සෙ කොහෙද? අපි යමු. හංගටන්ගේ කල්කෂ හඬ සවනත වැකෙත්ම මම ඇගේ දැහැනෙන් මිදුනෙමි. එදින මා හංගටන් සහ පූජක මර්කන්ටයින් රැගත් අශ්‍රිය පෙරලා නිවස බලා මෙහෙ වූයේ බෙහෙවින් නොසන්සුන් වූ මනසකින් යුතුවය. වරික මාගේ සුළු අතපසු වීමකින් අශ්වයෝ දෙදෙනා දළබෑවුම සහිත මාවතෙන් ඉවතට ගමන් කිරීමට උත්සාහ කළහ. ඒත් මාගේ වාසනාවකට මෙන් නැවතුන් නිවැරදි මාවතට යොමු කර ගැනීමට හැකිවිය. එදින අශ්‍රියෙහි ගමන් ගන්නා අතරතුර හංගටන් පූජකයා සමග විවාහය සැලසුම් කරන්නට වූයේ මාගේ සිතේ මෝදු වෙමින් පැවති භීතිය දෙගුණ තෙගුණ කරමිනේ. බලහත්කාරයෙන් එම අසරණ තරුණිය මෙම බිහිසුණු මිනිසා හට විවාහ කර දීමට ඕලිෂ් කැමති වූයේ මන්දැයි මට සිතාගත නොහැකි විය. ඇතැම් විට ඔහු සිය පරපුරේ ගෞරවය ආරක්ෂා කරවනු පිණිස තවත් එවන් වංශවත් පරපුරක තැනැත්තෙකු හට සිය දියණිය විවාහ කර දීමට සූදානම් වනවා විය හැක. එහෙත් ඔහු නොදැනුවත්වම ගමන් කරන්නේ විනාශය කරාය. විවාහය පිළිබඳ සැලසුම් කිරීමට තරම් තත්ත්වය උග්‍ර වී ඇත්නම් කළ යුතු දේ වහාම සිදු කළ යුතුව ඇති බව මම වටහා ගත්තෙමි. මාහට ඇත්තේ තව දින කීපයක් පමණි. ඔවුන් සිය විවාහ මංගල්‍යය සඳහා කටයුතු සැලසුම් කරන අතර මම නිහඬව එය ව්‍යර්ථ කළ හැකි ආකාරය සැලසුම් කළෙමි. ඉදිරියට ඇදෙන්නා වූ අශ්‍රියේ හඬත් සමග මාගේ සිතුවිලි පොරබදන්නක් මෙන් දැනුනේ. හමා සීතල සුළඟ ගත දැවටෙමින් පවසන්නට වූයේ මෙහි විසඳුම මා අසලම ඇති බවයි. මම අවසන් තීරණයකට එළඹියෙමි. මට වෙනත් විසඳුමක් නැත. මෙම කූට අපරාධකරුවන් පිළිබඳ නීති මාර්ගයෙන් කටයුතු කිරීමට යාමද අනුවණකමක් ලෙස මම දුටු වෙමි. සැබවින්ම මෙහි කිසිදු අපරාධයක ලක්ෂණ ගැප් වී නැත. නීති වශයෙන්ම නීතිය පිරිසරණ පෙරලා ඔවුන් වෙතම පැමිණෙනු ඇත. එහෙන් මාගේ මනසේ විභාග වෙමින් පැවති අවනඩුවේ පැමිණිලිකරුවාගේ විනිසුරුවරයාගේ මෙන්ම
අලුගෝසුවාගේ භූමිකා වෙත මා විසින් රඟ දැක්විය යුතුව ඇත. එදින අප හංගටන් මැදුර වෙත ළඟා වෙන විට විවාහය සිදුවිය යුතු ආකාරය පිළිබඳ අවසන් නිගමනයකට ඒමට ඔවුන්ට හැකිවිය. බෙන්චර්ච්හි ඕර්විෂ් මන්දිරයට ආසන්නයේ ඇති දෙව්මැදුරේ අල්තාරයේ අභියසදී විවාහය සිදු කිරීමට ඔවුන් සැලසුම් කරගත්තහ. එහිදී සාක්ෂිකරුවෙකු ලෙස ඇන්ඩර්සන් ඉදිරිපත් වනු ඇත. ඉන් අනතුරුව රාත්‍රියේහි ප්‍රිය සම්භාෂණයක් පැවැත්වෙන අතර ඊට දෙපාර්ශවයේ සමීපතම හිතමිත්‍රාදීන් කිහිප දෙනෙකුට පමණක් ඇරයුම් කිරීමට ඔහු කතිකා කරගත්තහ. ඉන් පසු කෙසේ හෝ මෙම අසරණ තරුණිය හා ඇගේ පියා ඝාතනය කර සියලු දේපල තමන් සතු කර ගැනීමට හංගටන් සැලසුම් කරනු ඇත. යළි ඕරිච් වෙත ගමන් ගන්නා දිනයක් පිළිබඳ ඔවුන්ගේ කතා පහෙන් හෙළි නොවුනෙන් මම මහත් අපහසුතාවයට පත්වෙමි. එදින පූජක මර්කන්ටයින් නිවසෙන් පිටව ගියේ තවත් අඩු හෝරාවකට පමණ පසුවය. ඒ වන විට වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව පැවතුනේ. මද වර්ෂාවක් ඇදහැලමින් පැවතියද මම අනලස්ව ඔහු දෙව්මැදුර වෙත ගෙන ගොස් ඇරළුවෙමි. දැන් සේවකීන්ට අමතරව හංගටන් මැතුරේ ඉතිරිව සිටින්නේ හංගටන් සහ ඔහුගේ සොහොයුරිය පමණි. පසුදින උදෑසන හංගටන් සමග ඔහුගේ හිතමිතුරු ඇන්ඩර්සන් හමුවීම සඳහා පිටත්ව යාමට මාහට සිදුවිය. ඔවුන් හමු වූයේ මිලියනර් අවන්හලේදීය. අපෙහි ළඟාවන විටද ඇන්ඩර්සන් අමුත්තන් සඳහා වෙන් කළ කුටි අසල රැඳී සිටිනු පෙනුනේ. හංගටන් යළි පැමිණෙන තුරු රතගාලට වී බලා සිටීමට මාහට සිදුවිනි. ඔහු නැවත පැමිණියේ හෝරාවකට පමණ පසුවය. පෙරලා පැමිණෙන අතර තැපල් කාර්යාලය අසල රථය නවතන ලෙස හංගටන් මාහට උපදෙස් ලබා දුන්නේය. ඔහු විදුලි පණිවිඩ කීපයක් යවූ බව මම නිරීක්ෂණය කළෙමි. ඔහු මෙලෙස විදුලි පණිවිඩ යවනු ලැබුවේ කාහටද? ඇතැම් විට එම විදුලි පණිවිඩ මගින් ඔහුගේ විවාහය පිළිබඳ මිතුරන්ට දැනුම් දෙන්නට ඇත. ඒ එසේ නම් විවාහය සිදුවන දිනය පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට ඔහුට හැකියාව ලැබී තිබිය යුතුය. එම අවාසනාවන්ත දිනේ කවදාද? ඇතැම් විට ඒ හෙට දිනය විය හැක. නොයසේ නම් ඉන් පසුව එළඹෙන දිනය විය හැක. ඔහු කවදා හෝ කොතැනකදී හෝ ඒ සිදු කිරීමට සැරසෙනු ඇත. ඊට පෙර ආතුව මා ක්‍රියාත්මක විය යුතුය. එදින සන්ධ්‍යාවෙහි හංගටන් ඕරිච් මැදුර බලා පිටත්ව යනු ඇතැයි මා අපේක්ෂා කළද එය සිදු නොවිණි. සන්ධ්‍යාවෙහි ඔහු සිය කුටියට වී සිටියේය. මේ හා සම්බන්ධ මීළඟ සිදුවීම සිදු වූයේ ඊට පසුව එළඹ දින සන්ධ්‍යාවෙහිය. විලියම් ඕරිච් මහතා නැවත වරක් හංගටන් මැදුරට පැමිණියේය. ඔහුගේ මුහුණේ රැඳී තිබුණේ අසහනකාරී බැල්මකි. ඔවුන්ගේ කතා බහ මාගේ සවන් නොවැකුණද නියත වශයෙන්ම ඔහු හා හංගටන් අතර ඇති වූ සංවාදය පිළිබඳව මගේ සිතේ සැකයක් නොතිබුණි. හංගටන් විවාහය සිදුවිය යුතු දිනය ඕරිච්ට දැනුම් දෙන්නට ඇත. ඉන් අනතුරුව විවාහය සාර්ථකව සිදු කරගන්නා වූ ආකාරය පිළිබඳ ඔවුන් කතිකා කරගන්නට ඇත. ඕරිච් මහතා සිය සුකෝපභෝගී අශ්‍රියට නැගී හංගටන් මැදුරෙන් පිටත්ව යන විට පස්වරු හතට ආසන්නව තිබෙන්නට ඇත. පීටර්, අපේ හංගටන් මහත්තයා හදිසියේ විවාහ වෙන්න හදන්නේ. හංගටන් මැදුරේ ප්‍රධාන මුරකරුවා මා සමග පැවසුවේ එදින රාත්‍රියේදීය. ඔව්, ළඟදිම විවාහය සිද්ධ වෙයි වගේ. අර නිතර මෙහේ යන එන ඕරිච් මහත්තයාගේ දුව තමයි විවාහ කරගන්නේ මම පැවසුවෙමි. හෙට උදෙන්ම මන්දිරයේ කැඩුණු බිඳුණු තැන් පිළිසකර කරලා අලුතෙන් තීන්ත ගන්න කියලා හංගටන් මහත්තයා අපිට දැනුම් දුන්නා. මේ උද්‍යානයේ වල් පිහිවිච්චත් සුද්ධ පවිත්‍ර කරන සිද්ධ වෙයි පීටර්. ඒකට පීටර්ගෙත් උදව් ඕනේ වෙයි. ඔහු පැවසීය. හොඳයි, හෙට උදෙන්ම අපි ඒ වැඩේ ඉවරයක් කරමු යයි පවසා
මම ඔහු මඟහැර මාගේ කුටියට පැමිණියෙමි. ඉන්පසු මාගේ අබලන් යහනේ වැතිරී මා ඊළඟට කළ යුතු දේ කල්පනා කළෙමි. මා ඇඟිලි ගනිමින් සිටියේ නැවත කෙසේ හෝ ඕරිෂ් මැදුර කරා ගමන් කිරීමේ අවස්ථාවක් පැමිණෙන තුරුය. මා එතරම් අවාසනාවන්ත තැනැත්තෙකු නොවුනෙමි. දෙවියන් වහන්සේ ඊට පසුව එළඹී දින උදෑසන මා හටෙම වරේ ලබා දුන්නහ. උදෑසන 7ට පමණ මා හංගටන් සමග බටහිර බෙන්චර්චි ඕරිෂ් මැදුර කරා පිටත්ව ගියෙමි. අපේහි ළඟාවන විට විවාහ මංගල්‍යය සඳහා එම දැවැන්ත ප්‍රාසාදය කඩිනමින් සූදානම් කරමින් පැවතුනි. එමෙන්ම එහි සේවකයන්ගේ මුහුණුද මංගල සිරියෙන් ඔපවැටි තිබුණි. එහෙත් මේ මොහොතේ නැන්සි ඕල්රිච් මැනවිය කොතරම් සිත් වේදනාවට පත්ව සිටින්නට ඇත. හංගටන් දැවැන්ත මන්දිරයට ඇතුළු සැනින් මම උද්‍යානයේ දෙසට පියමැන්නෙමි. අවාසනාවකට මෙන් සේවක සේවිකාවෝ කිහිප දෙනෙක් උද්‍යානය සැරසමින් සිටියහ. එහෙයින් ඔවුන්ගේ අවධානය නිතැතින්ම මා වෙත යොමු වෙනි. එහෙත් මම ඉන් පසුබට නොවුනෙමි. සූර්ය මණ්ඩපයේ කුමක් හෝ සටහන්ව ඇතැයි මට සිතුනේ. එහෙයින් මා ඒ දෙස බැලුවේ සැලෙන හඳින් යුතුවයි. විවාහය ලැබෙන බ්‍රහස්පතින්දා ඔබට හැකිනම් මෙම බිහිසුණු ඉරණමෙන් මා මුදා ගන්න. නොයසේ නම් එදිනට මාගේ මලසිරුර අභියස වැළපෙන්න. මෙම බිහිසුණු පරිසරයේහි මාගේ එකම ගැලුම් කරුවා ඔබයි නැන්සි. එහි සටහන්ව තිබුණි. එය දැක මාගේ දෙපා අප්‍රාණිකව යන්නක් මෙන් දැනුනි. මම සැනින් ඇයගේ කුට්ටියේ කවුළුව දෙස බැලුවෙමි. එහෙත් එහි කවුළුපියන් වසා තිබුණේය. මම බොහෝ වේලාවක් ඒ දෙස ඇස්පිය නොහෙලා බලා සිටියෙමි. එහෙත් ඇයගේ ඡායාවකදෝ මා හට දැකගත නොහැකි විය. ඉන් මම කොතරම් මානසිකව පීඩා වින්දේද යත් ඒ මොහොතේම හංගටන් වෙත ගොස් ඔහුගේ කෙලසින්ද දැමීමට තරම් මාගේ සිත ප්‍රචණ්ඩ විය. එහෙත් මම දැඩි ආයාසයකින් මගේ ව්‍යාකූල මනස පාලනය කළෙමි. එසේනම් විවාහය සඳහා එළබෙන බ්‍රහස්පතින්දා දිනය වෙන් කර ඇත. යම් හේකින් මා හංගට නැවතීමට අසමත් වූහොත් මා මනසින් ආලය කළ එම සුන්දර යුවතිය නැවත ජීවමානව දැකගත නොහැකි වනු ඇත. මේ වන විට කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන්න හරිහැටි වටහා ගත නොහැකි නිර්වින්දන තත්ත්වයකට මාගේ මනස පත්ව තිබුණි. එහෙයින් එතන සිට මාගේ දෑත්තෙපා මෙහේ වූයේ ප්‍රකෘති මනසකින් නොවේ. පීටර් අපි යමු. හංගටන් බරාදී සිට කෑගසනු ඇසුනේ මේ අතරය. මම නොපමාව එදෙසට ගමන් කළෙමි. ඒ වන විටත් ඔහු අශ්වරියට ගොඩ වී අවසන්ය. මම රථයට පිවිසි අසුන් ඉදිරියට මෙහේ වීමි. ඇයගේ අවසන් පණිවිඩයට පිළිතුරු ලෙස කිසිවක් සටහන් කිරීමට මාහට අවස්ථාවක් නොලැබුණි. ඒ සිහිවත්ම මගේ ගත හිරිවැටී යන්නට වූයේ අකුණු සැරයක් වැදුණු කලෙකමැනි. ඒ වන විටත් අප බොහෝ දුරක් පැමිණ අවසන්ය. එහෙයින් ඒ මොහොතේ පෙරලා ඕරිෂ් මඳුර කරා ගමන් කිරීමට උත්සාහ ගැනීම අනුවණකමක් යැයි මට සිතුනි. මෙම විවාහය සිදු නොවීම සඳහා කළ යුතු එකම දේ සහ ඒ කළ යුතු ආකාරය මේ වන විට මම සැලසුම් කර තිබුණෙමි. එහෙයින් මේ මොහොතේ කලබල නොවිය යුතුයයි මට සිතුනි. පසු දිනට පහන් විය. මේ දිනද ඇතුළුව විවාහය සඳහා ඉතිරිව තිබුණේ තවත් දින 3ක් පමණි. විවාහ දිනයට පෙර හංගටන් නැවත එක්වරක් හෝ ඕරිෂ් මඳුර වෙත ගමන් කරනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් එළඹී එම සඳුදා දිනෙහි හංගටන් පිටතට නොගියේය. එමෙන්ම වෙනත් කිසිවෙකු ඔහු හමු වීමටද නොපැමිණියේය. පසු දින හෝ ඔහු
බටහිර බෙන්චස් බලා පිටත්වනු ඇතැයි මම විශ්වාස කළෙන්නේ. එහෙත් එන්ති නැත මාගේ අපේක්ෂාව ඉටු නොවෙනි. හංගටන් නිවසෙන් පිටතට ගමන් නොකළේය. ඒ වෙනුවට පූජක මර්කන්ටයින් සහ ඇන්ඩර්සන් හංගටන් මැදුර වෙත පැමිණියහ. ඔවුන් එකතුව විවාහය සිදු කළ යුතු ආකාරය පිළිබඳ සැලසුම් කරන්නට ඇත. එදින පූජකයා සහ ඇන්ඩර්සන් පිටත්ව යන විට රාත්‍රී 10ට ආසන්නව පැවතුණි. මෙලෙස බදාදා දිනයේද උදා වෙනි. මෙම නින්දිත මිනිසා සහ නැන්සි ඕල්රිච් අතර විවාහ ගිවිස ගැනීම සඳහා ඉතිරි වැත්තේ තවත් පැය 24කටත් අඩු කාලයක් පමණි. මේ වන විට හංගටන් මැදුරේ අලුත් වැඩියා කටයුතු සියල්ල අවසන් කර තිබුණි. එමෙන්ම උද්‍යානයද චිත්තාකර්ෂණීය ලෙස සරසා විවාහ මංගල්‍යයක් සඳහා කටයුතු සූදානම් වී ඇති බව දැකීමෙන් හංගටන් උද්දාමයට පත්වී සිටි බව පෙනුනේ. මෙම බිහිසුණු මිනිසුන් ක්‍රීඩා කිරීමට සැරසෙන්නේ වංශවත් ධනවත් අසරණ මිනිසෙකුගේ කෝටි ගණනක් වටිනා වස්තු සම්භාරයක් සහ අසරණ තරුණියකගේ ජීවිතයක් සමගය. ඔවුන්ට එය තවත් එක අවස්ථාවක් පමණි. හංගටන්ගේ කුරුමානම හරි ගියහොත් ඇයටත් විලියම් ඕරිෂ්ටත් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවෙනු ඇත. පීටර්, හෙට උදේ පාන්දරින්ම අපි ඕරිෂ් මන්දිරයට යන්න ඕනි. ඕරිෂ් මහත්තයා විවාහ උත්සවයට අවශ්‍ය හැම කටයුත්තක් මෙහි සූදානම් කරලා ඇති. එදින සන්ධ්‍යාවේදී මාසලට පැමිණි හංගටන් පැවසුවේය. කීයටද අපි මෙහෙන් පිටත් වෙන්නේ? මම විමසුවෙමි. පාන්දර 5ට හරියටම මෙහෙන් පිටත් විය යුතුයි, ඔහු පැවසීය. හොඳමයි හංගටන් මහත්තයා, මම පැවසුවෙමි. මම බිස්සුණු මිනිසා හෙට දිනේ අලුයම පිටත්ව යාමට සැරසෙන්නේ කොතරම් නින්දිත ක්‍රියාවක් සිදු කිරීම සඳහාද? ඊට ඉඩ නොතැබිය යුතුයයි මම මේ වෙන විට තීරණය කර තිබුණේය. එදින රාත්‍රියේ මා යහනට බර වූයේ වේදනාකාරී මනසකින් යුතුවය. එවන් පරාජිත හැඟුමක් ඊට පෙර කිසිම දිනක මාගේ සිතට නොදැනුනේ. එහි නින්ද මා අසලකටවත් නොවූයේය. මම තවදුරටත් යහනේ වැතිරී නොසිටියෙමි. මාගේ ගත වෙවුලන්නක් මෙන් දැනුනේ. පසුදින අලුයම 5ට පමණ මම ගමන සඳහා සූදානම් වූවෙමි. අත්‍යලංකාර දුඹුරු පැහ සම්පූර්ණ ඇඳුම් කට්ටලියකින් සැරසී සිටි හංගටන් නිවසෙන් නිවතට පිවිසියේ අලුයම 5ට මිනිත්තු කීපයක් ඉතිරිව තිබියදීය. ඔහුගේ සොහොයුරියේ යයි පැවසූ තරබාරු තැනැත්තියද මිල අධික රත් පැහැ ගවුමකින් සැරසී සිටියාය. මර්කන්ටයින් පූජකයාද අප පිටත්වීමට මිනිත්තු කීපයකට පෙර අතුව එහි පැමිණියේය. ඔවුන් රියට නැගගත් පසු මම අසුන් ඉදිරියට මෙහෙවන්නට වූවෙමි. ඒ අති උද්වේගකර මොහොතක් විය. මාගේ හදවත වේගයෙන් කම්පනය වන්නට වූයේ දියෙන් ගොඩගත් මසිකු පරිද්දෙනේ. එහෙත් තවත් මිනිත්තු කීපයකින් සියල්ලෙහි නිමාවක් දැකගත හැකි වෙනු ඇතැයි මම විශ්වාස කළෙමි. අප හංගටන් මැදුරෙන් ගමන් ඇරඹූ මොහොතේ පටන් මාගේ හදවතේ දහසකුත් සිතුවිලි පහළවන්නට ඇත. එමෙන්ම එලෙස ඉදිරියට ගමන් ගන්නා අතර එම බිහිසුණු මිනිසුන් තිදෙන අතර ඇති වූ කතා බහද විටෙන් විට මාගේ සවනෙහි වැක්කොනේ. මෙවර මම ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළෙමි. ඔවුන්ගේ සියලුම සැලසුම් ඔවුන් සමගම මිහිදන් කළ යුතුයයි මම අදිටන් කරගත්තෙමි. එහෙත් ඇන්ඩර්සන් නැමැත්තා රියෙහි නොසිටීම පිළිබඳ මම කම්පා වෙමි. මොවුන් සියලු දෙනා මෙලොවෙන් තුරන් වී නම් මෙලොව වඩාත් සුන්දර ස්ථානයක් වනු ඇත. එමෙන්ම තවත් අසරණ මිනිසුන් බොහෝ දෙනෙකුගේ ජීවිත සුරැකෙනු ඇත. ඔබට හැකිනම් මෙම බිහිසුණු ඉරණමෙන් මා මුදා ගන්න. නොයසේ නම් එදිනට මාගේ මල සිරුර අභියස වැළපෙන්න. නැවත වරක් ඇයගේ අවසන් ආයාචනය මාගේ සවන් පත්ති රැව් පිළිරැව් දෙන්නාක් මෙන් ඇසුනේ. එය සිහිවත්ම මාගේ ගත සීතල වී යනු දැනුනේ. තවත් අඩ හෝරාවක් පමණ කාලයක්
ගතවෙනි. අපක්‍රමයෙන් කඳු බෑවුම් වලින් ගහන අවදානම් සහගත පෙදෙස කරා ළඟා වෙමින් සිටියෙමු. අප ගමන්ගත් මාර්ගයේ වම් පසින් දළ බෑවුමක් වූ අතර දකුණු පසින් වූයේ කඳු ශිඛරයකි. ඉදිරියෙන් වූ වංගු අසලදී වීතියේ පළල බෙහෙවින් අඩුවන්නා වූ බව මම දැන සිටියෙමි. අපේම වංගුව වෙත ළඟා වීමට ඉතිරිව ඇත්තේ තවත් තප්පර කීපයක් පමණි. ඒ අසලදී අසුන් දෙදෙනාට නිදැල්ලේ ගමන් කිරීමට ඉඩ හළහොත් සිදුවන විනාශය කුමක්දැයි මම දැන සිටියෙමි. මම තවත් පමා නොවුනෙමි. මා මිනී මරුවෙකු යැයි කිසිවෙක් නොසිතත්වා අශ්‍රියේම අවදානම් සහගත වංගුව වෙත ළඟාවත්ම වම්පසින් වූ දළ බෑවුම මාගේ නෙත ගැටුනේ. එම තීරණාත්මක මොහොතේ මාගේ සිතේ කනගාටුවක් ජනිත වී නම් ඒ අසරණ අසුන් දෙදෙනා පිළිබඳ පමණි. තවත් තප්පර කීපයක් ගතවන්නට ඇත. මාගේ අතින් අසුන්ගේ රේන්ස් පටි කිලිහිණි. ලද අවසරයෙන් අශෝ දෙදෙනා මාර්ගයෙන් ඉවතට පැන දළ බෑවුම දෙසට ගමන් කරන්නට වූහ. දළ බෑවුමේ දිගින් දිගටම කඳු ගල් පර්වත පිහිටා ඇති බව මම දුටුවෙමි. එමෙන්ම දළ බෑවුම අවසානයේ පිහිටියේ දැවැන්ත ප්‍රපාතයයි. සියල්ලේ අවසානය සඳහා ඇත්තේ තවත් තප්පර කීපයක් පමණි. මාගේ ගැලවුම රැඳී ඇත්තේ මාරතයෙන් ඉවතට පැනීම හෝ නොපැනීම මතය. ඇතුළට සිටි හංගටන්ගේත් පූජකයාගේත් එම බිහිසුණු ගැහැණියගේත් විලාප හඬ මේ අතර මාගේ සවනේ වැකුණේ. එහෙත් දැන් ඔවුන්ගේ ඉරණම වෙනස් කළ හැකි කිසිවෙකු මෙහි මත නොමැත. මා තවත් තප්පර කීපයක් රැඳී සිටියේ නම් මාගේ ඉරණමද ඔවුන්ගේ ඉරණම සමග විසඳී යනු ඇත. එහෙත් මම එතරම් අවාසනාවන්ත තැනැත්තෙක් නොවූවෙමි. අස්ත්‍රිය ප්‍රපාතයේ දෙසට වේගයෙන් නැදී ගියද මම එන් ඉවතට පැනගත්තෙමි. එම බිහිසුණු මිනිසුන් තිදෙනා රැගත් අස්ත්‍රිය ඉතා වේගයෙන් මා පසු කරමින් ප්‍රපාතයේ දෙසට ඇදී යනු මට ඇසුණි. වේගයෙන් පොළවේ ගැටීම හේතුවෙන් මගේ දෑත් එපා තුවාලුවද මරණයෙන් මම ගැලවීමි. ප්‍රපාතයේ අසල වූ කුඩා පර්වතයක ගැටි අශ්‍රිය බිඳී ගිය අයුරු මා නෙත ගැටුනේ අසුන් දෙදෙනාගේ විලාපයත් සමගයි. ඉන්පසු එම ඛේදජනක දසුන නැවත වරක් මා නෙත ගැටුනේ. අසුන් දෙදෙනාත් බිඳී ගිය අශ්‍රියත් එම අවාසනාවන්ත මිනිසුන් තිදෙනාත් ප්‍රපාතයේ පත්ලේ සදාතනිකව වැළලුනේ. දෙනෙත් අදහාගත නොහැකිව මම බොහෝ වේලාවක් එලෙස එම දළබෑවුම් සහිත භූමියේ පැතිර සිටියෙමි. හංගටන් නැවත කිසි දිනක ඔහුගේ බිහිසුණු මුහුණ මාගේ නෙත් ඉදිරියේ දෘශ්‍යමාන නොවනු ඇත. වැත්‍රිය හුන් තැනින් නැගිට මා යලි එම දළබෑවුම තරණය කිරීමට වූයේ තවත් බොහෝ වේලාවකට පසුවයි. මාගේ වම් පාදයේ සහ වම් උරහිසෙහි දැඩි වේදනාවක් දැනෙන්නට වූ අතර මුහුණේද සීරීම් සලකුණු කිහිපයක් තිබුණි. එහෙත් මම ඒ පිළිබඳ කම්පා නොවුනෙමි. මෙම දළ බෑවුම තරණය කරගත නොහැකි වනු ඇතැයි විටක මට සිතුනද නැන්සි ඕ රිච් මැනවිය සූර්ය මණ්ඩපෙහි සඳහන් කර තිබූ අවසන් වදන් කීපය සිහිවත්ම මගේ සිරුර පුරා විදුලි සැරයක් ගමන් කරන්නක් මෙන් දැනුනි. දැඩි පරිශ්‍රමයක් දරා අවසානයේ මම එම බෑවුම් සහිත භූමිය තරණය කර නැවත ප්‍රධාන වීතිය වෙත ප්‍රවිෂ්ඨ වෙමි. එහෙත් ඒ වන විටත් වීතියේ කිසිවෙක් රැඳී නොසිටියේය. ඕරිච් මැදුර වෙත ළඟා වීමට තවත් සැතපුමකට අධික දුරක් ගෙවා යා යුතු බැව් මම දැන සිටියෙමි. එහෙයින් මම නොපමාව ඉදිරියට ගමන් කළෙමි. අවසනාවකට මෙන් මාගේ වම් පාදය දැඩි ලෙස වේදනා දෙන්නට වූයෙන් මාගේ ඉදිරි ගමන සිදු වූයේ බොහොම මන්දගාමීවය. ඕරිච් මැදුර පෙනෙන සීමාව වෙත ළඟාවන විට තවත් අඩු හෝරාවකට ආසන්න කාලයක් ගත වී තිබෙන්නට ඇත. එහි අයෝමය ගේට්ටුව අපියස විශාල පිරිසක් රැස්ව සිටිනු දැක මම මහත් පුදුමයට පත්වීමි. එමෙන්ම ඒ ඇසල අශ්වරථ කීපයක්ද නවතා තිබුණි.
ඉන් එක් රථයක් තුළ නිලැඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රැඳී සිටින බවද ඈත සිටම මම හඳුනා ගත්තෙමි. කුමක්කෝ බිහිසුණු සිදුවීමක් සිදුවී ඇති බව ඉවෙන් මෙන් මට දැනුනේ. අසිහියෙන් මෙන් ඕරෙෂ් මන්දිරේ වෙත ගමන් කරමින් සිටි මගේ දෙපා හිටි හැටියේ අප්‍රාණිකව ගියාක් මෙන් දැනුනේ. හැකිනම් මෙම බිහිසුණු ඉරණමෙන් මා මුදා ගන්න. නොයසේනම් එදින මාගේ මලසිරුර ළඟ බැලපෙන්න. නැවත වරක් මාගේ මනසේ රැව් පිළිරැව් දෙනි. එම අසරණ යුවතිය තවම ජීවතුන් අතරද නොයසේනම් ඇය දිවි හානි කරගත්තාද? එහෙත් වැඩි වේලාවක් නොගොස් එම අවාසනාවන්ත පැනයට පිළිතුරු ලැබුණේ පොලිස් නිලධාරීහු පිරිසක් සිදු පිරුවටින් වසන ලද මලසිරුරු දෙකක් ඕරිෂ් මැදුරේ අයෝමය ගේට්ටුවෙන් ඉවතට ඔසවාගෙන ආහ. ඒ මා දුටු අවාසනාවන්තම දසුන විය. තවදුරටත් එම ඛේදජනක පරිසරෙහි රැඳී සිටීමට මාගේ සිත ඉඩ නොදිනි. දැන් සියල්ල සිදුවී අවසන්ය. ඇයගේ රන්වන් කෙස්වැටිය එක් සුදු පිරුවටකින් ඉවතට පැමිණ තිබුණේ කොතරම් සෝචනීය අයුරෙන්ද. ඒ අය මිස අන් කිසිවෙකු නොවන බව මම හොඳින් දැන සිටියෙමි. බටහිර බෙන්චර්සි ඛේදජනක සිදුවීමක්. ප්‍රභූවරයකු සහ ඔහුගේ රෝමත් දියණිය මරුට. බටහිර බෙන්චර්සි පිහිටි ඕරිෂ් මැදුරේ හිමිකරු විලියම් ඕරිෂ් ආධිපතිවරයා සහ ඔහුගේ රෝමත් තරුණ දියණිය වූ නැන්සි ඕරිෂ් මෙනවිය පසුගිය දින අලුයම ඉතා වාසනාවන්ත ලෙස මරුමුවට පත් වී ඇත. නැන්සි ඕරිෂ් මෙනවියගේ විවාහය සිදුවීමට නියමිතව තිබුණේ එදිනටය. එහෙත් ඉතා වාසනාවන්ත ලෙස ඇය වසපානය කොට සිය යහන මතම අවසන් සුසුම් හෙළුවාය. ඒ ඉවසාගත නොහැකි වූ ඕරේ ශාධිපාදවරයා සිය රියෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත. මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් පවසන්නේ නැන්සි ඕරිෂ් මෙනවියගේ මරණය පසුපස කිසියම් ගුප්ත කරුණක් සැඟවී ඇති බවයි. එමෙන්ම ඇය විවාහ ගිවිසගෙන සිටි මැතිව් හංගටන් නම් ප්‍රභූවරයාද අතුරුදහන්ව තිබීම මෙහි ඇති අසාමාන්‍යම සිදුවීමයි. එදින අලුයම පහට පමණ ඔහු සිය සොහොයුරිය සහ මිත්‍ර පූජකවරයෙකුද සමග නිවසෙන් පිට වී ඇත්තේ ඕරිෂ් මැදුර බලා පිටත් වෙන අටියෙනි. ඔවුන් තිදෙනා සමග ඔවුන් ගමන් ගත් අශ්‍රිය සහ රියදුරාද මෙහෙවන තුරුත් මුළුමනින්ම අතුරුදහන් වැත. මෙම බිහිසුණු සිදුවීම පිටිපස යම් සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් ඇතැයි රහස් පොලිසිය සැක කරති. බෙන්චර්ස් නගරයම මෙම ඛේදජනක සිදුවීමෙන් කැළඹී ඇති අතර සංසුන්ව කටයුතු කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මම එදින බෙන්චර්ස් පෙදෙසින් නික්මී නැගෙනහිර කොන්වෝල් පෙදෙස කරා පැමිණියෙමි. ඉහත ලිපිය මා නෙත ගැටුනේ ඊට පසු දින පුවත්පතකිනි. මා තවදුරටත් ජීවත් විය යුතුද? නොයසේනම් මිය යා යුතුද? මා ජීවත් වන්නේ නම් ඒ කා වෙනුවෙන්ද? මගේ මුළු ජීවිතයම ගිනිගෙන දැවෙන්නක් මෙන් දැනුනේ. සියල්ලම අවසන් වූයේ කොතරම් කෙටි කාලයකින්ද? හංගටන් පූජක මර්කන්ටයින් හංගටන්ගේ සොහොයුරිය මේ සියලු දෙනා දැන් ජීවතුන් අතර නැත එපමණක්ද? මා ආදරය කළ එම රූමත් තරුණිය ඇයද මෙලොව හැර ගොසෙනි. ඇ වෙනුවෙන් නොයසේ නම් ඇ කෙරෙහි මාගේ සිතේ ඇති වූ ආදරය වෙනුවෙන් කිසිදු දිනක විවාහ නොවිය යුතුයැයි එදින මම අදිටන් කර ගතෙමි. සැබවින්ම දෙවියන් ඉදිරියේ වූ එම පොරොන්දුව මම මේ දක්වාත් ආරක්ෂා කළෙමි. එම බිහිසුණු සිදුවීම සිදුවී දශක හතරකට අධික කාලයක් ගත වී තිබුණද ඇයගේ රුව මෙන්ම ඇය අවසන් වරට කළ ආයාචනයද තවමත් මගේ මනසේ රැව්පුලි රැව් දෙන්නේ අද ඊයේ ලද අත්දැකීමක් පරිද්දෙනි. ඇය සිහිවත්ම මා කොතරම් සංවේදී වේදයත් තවම මාගේ සිත ඇය ජීවතුන් අතර නොමැති බව පිළිගැනීමට සූදානම් නොමැති බව මට වැටහේ. එහෙත් ඒ සියල්ල අතීතයට එක් වී හමාරය. සැබවින්ම මා මිනීමරුවෙක්ද නොවේද යන්න
මගේ මරණය සිදුවන මොහොතේ දෙවියන් වහන්සේ විසින් තීරණය කරනු ඇත.